හරි. අරම් පුරල හැමෝටම සුබසු දවසක් ඒ වගේ හැමෝටම සුබසු සන්ධ්‍යාවක්. 20:25 අපේ ක්ලාස් වල ළමයි වෙනුවෙන් ඔන්ලයින් පැට්‍රික ඩිස්කෂන් කරන ක්ලාස් එකේ අලුත් දවසක වැඩටි ආරම්භ කරන්න හදන. එතකොට අද ක්ලාස් එක උදා සම්පූර්ණම YouTube live හරහා පමණයි යන්නේ. එතකොට මේ විද්දි ඔයාලගේ channel වලට YouTube live එකේ link එක දාලා තියෙනවා. එතකොට YouTube live එක හරහා ඔයා හැමෝටම අද ඩිස්කස් කරන පැට්‍රිකල් එකට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. එතකොට ආරම්භයේදී මම කරන්න ඕනේ අද සාකච්ඡා කරන ක්ලාස් වල රෙකෝඩින් ලබා දෙන්නේ නැහැ. එතකොට ඔයා live class එක තුල අද ඩිස්කෂන් එක අවසාන වෙනකන් රැඳී ඉන්න ඕනේ. අද දවස තුල සාකච්ඡා කරන විෂය කරුණු ඔයා අවබෝධයෙන් අහගන්න ඕනේ. ඒ වගේම හරි. එතකොට පැට්‍රිකල් ක්ලාස් එක පටන් ගන්නකොට මතක් කරන මුල්මදේ තමයි දැන් ඔයාලගේ පැට්‍රිකල් පොත ගන්න ඕනේ. ඔයාලා හැමෝම අරට පැට්‍රිකල් පොත අරගෙන පළවෙනි පාඩමට අදාළ මම පැට්‍රිකල් කොළ ටික දීලා තියෙනවා. හරිද? ඒක මම හිතනවා දැන් ලස්සනට පැට්‍රිකල් පොතේ වල අලෝගෙන ඇති කියලා අලුත් කව එකක් එහෙම දුන්නා. ලස්සන අපි වැඩපිළිවෙල කරගෙන යනවා. මොකද අපි හොඳ රිසර්ච් එකකට ගෙනියන්න ආව මුලින්දම්ම හැඩගස්සන්නේ තියරි වගේම පැට්‍රිකලුත් එක හා සමානව කරලා. මොකද සිලබස් එක තුල එක හා සමාන වැදගත්කමක් තියෙනවා. මේ දෙකම අපිට හැම පැතෙම ලකුණු වටිනවා. අපි හොඳ රිසර්ච් එකක් හොඳ රෑන්ක් එකක අපි යනකොට ඒක නිසා පළවෙනි පාඩමේ අපිට අව කරන්න තියෙන ඉතුරු පැට්‍රිකල් ටික අද අපි සාකච්ඡා කරන්න පටන් ගමු. එතකොට පුතා අපි පළවෙනි පාඩමේ සාකච්ඡා කරන්නේ තියරි එක ඔක්කොම ඉවරයි. ඉතින් අපි කතා කළා තියරි, කතා කළා ඒ පේපර්ස් කතා කළා, ගොඩක් ඒවා ඉවරයි. පැට්‍රිකල් ගැන, පැට්‍රිකල් වල අපිට කතා කරන්න තියෙන්නේ මේ කාල්ගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක් තුල කාලුනික දත්ත මැනීම සඳහා භාවිතා කරන උපකරණ ගැන තමයි අපිට පළවෙනි පාඩමේ පැට්‍රිකල් වලදී සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි දන්නවා අපි පළවෙනි පාඩමේ තියරි වලදී කතා කරා කාලුනික දත්ත ගැන, වර්ෂාපතනය, උෂ්ණත්වය, ආලෝකය, සුළඟ, ඊට පස්සේ වායුගෝලීය පීඩනය, ඔන්න ඔය කියන දේශමනික සාධක, ඒවත් එක්ක තියෙන කාලුනික දත්ත ගැන අපි සාකච්ඡා කරා. එතකොට අන්නේ කාල කෙටි කාලීන වායුගෝලයේ තුල පවතින කාලගුණික දප්පී මනිනවා කාර්බනීෂණ මධ්‍යස්ථානය තුල තියෙන කාලගුණයේ මන උපකරණ වලින්. ඉතින් අපිට පළවෙනි පාඩමේ පැට්‍රිකල් වල තියෙන්නේ මේ කාලගුණික දත්ත මැනීම සඳහා භාවිතා කරන උපකරණ හඳුනා ගන්න, ඒවායේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා අධ්‍යයනය කරන්න. එතකොට අපි පළවෙනි පැට්‍රිකල් සෙෂන් එකේදී සාකච්ඡා කරා සම්පූර්ණයෙන්ම වර්ෂාපතන මැනීම සඳහා භාවිතා කරන උපකරණ ගැන. ඒ යටතේ අපිට වර්ෂාපතන ප්‍රමාණය මනින්න ඕනේ, වර්ෂාපතන තීව්‍රතාවය මනින්න ඕනේ. ඉතින් ඒ සඳහා අපි ප්‍රධාන උපකරණ දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි සරල වර්ෂාමානය කියන උපකරණය, නැත්නම් අපි ඒක හඳුන්වුවා සතහන් නොවන වර්ෂාමානය කියලත්. ඒ වගේම අපි ඊට පස්සේ කරා ස්වයංක්‍රීය වර්ෂාමානය කියන උපකරණය. ඒ වගේම එකට අපි කියනවා සතහන් වෙන වර්ෂාමානී කියලා. නේද? ඉතින් ගිය සතිය තුල ඒක කොටස් හඳුනාගෙන ඒ වාසිතව තියෙන ගණනේ කිරීම ඔක්කොම කරලා කොහොමද පැට්‍රිකල් එක්සෑම් එකේ තුල ඒකෙන් පැට්‍රිකල් එකක් යවනවා කොහොමද නිර්මාණය වෙන්නේ කියලා සාකච්ඡා කරලා සම්පූර්ණම වර්ෂාපතනය කියන කාලගුණික රත්යේ මැනීම සඳහා අවශ්‍ය කරන උපකරණ ගැන සාකච්ඡා කරා. අද අපි පටන් ගන්න පුළා මුලින්ම උෂ්ණත්වය කියන වායුගෝලීය පරිසර සාධකයේ මැනීම සඳහා භාවිතා කරන උපකරණ ගැන සාකච්ඡා කරන්න. හරි, එහෙනම් අපි යමු ටක් දාලා පැට්‍රිකල් ටියුට් එකේ පෙළ ගන්න. උෂ්ණත්වයේ මැනීම සඳහා භාවිතා කරන උපකරණ කියන එක යට එකාවට ඒතොර අපි සතිය කතා කරා වර්ෂාමානී වර්ෂාමාන ආකාර දෙක, සරල වර්ෂාමානී හා ස්වංක්‍රීය වර්ෂාමානී ගැන. ඒවැ කොටස් හඳුනාගත්තා. හරිද? ස්වංක්‍රීය වර්ෂාමානී ගණනය කිරීම කරා. හරිද? හරි. එතකොට ඔන්න උෂ්ණත්වයේ මැනීම සඳහා භාවිතා කරන උපකරණ ගැන කතා කරන්න හදන. මොකද පුතා උෂ්ණත්වය කියන්නේ යම් කිසි දෙයක උෂ්ණත්වය කියන්නේ මොකද්ද? දැන් මං කියලා ඇඟේ උෂ්ණත්වය කියන්නේ ඇඟ තුල අන්තර්ගත තප ශක්ති ප්‍රමාණය. නේ? අපි යම් කිසි දෙයක උෂ්ණත්වය කියන්නේ ඒ දේ තුල අන්තර්ගත වන්නා වූ තාප ශක්ති ප්‍රමාණයනේ. ඒ තාප ශක්ති ප්‍රමාණය අපි මනිනවා නම් අන්න අපි කියන උෂ්ණත්වය මනිනවා කියලා. ඉතින් අපේ ජෛව පද්ධති වල වැඩ කටයුතු වලට වායුගෝලීය පරිසරයේ උෂ්ණත්වය වැදගත් වෙනවා. හරි. එතකොට පුතා අපේ ජෛව පද්ධති වල වැඩ කටයුතු වලට වායුගෝලීය පරිසරයේ උෂ්ණත්වය වැදගත් වෙනවා. හරිද? ඉතින් වායුගෝලීය පරිසරයේ උෂ්ණත්වය කියන්නේ වායුගෝලය තුල අන්තර්ගත වන්නා වූ තාප ශක්ති ප්‍රමාණය. ඉතින් මේ වායුගෝලයේ උෂ්ණත්වය මැනීමට අපිට ප්‍රධාන උපකරණ තුනක් භාවිතා කරන්න පුළුවන්.
අපේ කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථාන තුල ප්‍රධාන උපකරණ තුනක් භාවිතා කරනවා. එකක් තමයි අපිට ඕන කරනවා පුතා එක උෂ්ණත්ව තත්ත්වයක් දිනක් තුල වායුගෝලයේ පැවති උපරිම උෂ්ණත්වය මනින්න ඕන කරනවා. මොකක්ද අගය? දිනක් තුල වායුගෝලයේ පැවති උපරිම උෂ්ණත්වය මනින්න ඕන කරනවා. ඉතින් අපි ඒ සඳහා භාවිතා කරනවා උපරිම උෂ්ණතමානය කියන උපකරණය. මේ දිනක් තුල වායුගෝලයේ උපරිම උෂ්ණත්වය අපිට මැනගන්න ඕනේ. ඒ දත්තයම ඉන්න ඕනේ. ඒ සඳහා අපි උපරිම උෂ්ණතමානය භාවිතා කරනවා. ඒ වගේම අපිට ඕන කරනවා දිනක් තුල වායුගෝලයේ පවතින අවම උෂ්ණත්වය කීයද කියලා දැනගන්න. ඒ සඳහා අපි භාවිතා කරනවා අවම උෂ්ණතමානය කියන උපකරණය. එහෙනම් ඔන්න උපකරණ දෙකක් මම කතා කරා. දිනයක් තුල පරිසරයේ වාර්තා වෙන උපරිම උෂ්ණත්වය කොතරම්ද කියන එක බාගන්න අපි උපරිම උෂ්ණතමානය කියන උපකරණය භාවිතා කරනවා. ඒ වගේම දිනක් තුල පරිසරය තුල අවම උෂ්ණත්වය කීයද කියන එක සරහන් කරන්න බලන්න අපි අවම උෂ්ණතමානය කියන එක භාවිතා කරනවා. එතකොට උපරිම උෂ්ණත්වය මනින්න උපරිම උෂ්ණතමානයත් අවම උෂ්ණත්වය මනින්න අවම උෂ්ණතමානයත් උපකරණ දෙකක් තිබ්බනේ. වර්තමානයේ වෙද්දී ඔය පාටාංක දෙකම තනි උපකරණයකින් ගන්න පුළුවන් විදිහ උපකරණයක් හදා තියෙනවා. ඒ කියන්නේ දිනයේ උපරිම උෂ්ණත්වය සතහන් වන ගියත් දිනයක් තුල අවම උෂ්ණත්වයේ සෙල්සියස් කීයද කියලා සතහන් වාගේ අප් හරිද එක උපකරණයකින් මනින උපකරණයක් තියෙනවා. ඒකට අපි කියනවා උපරිම හා අවම උෂ්ණත්වමානය කියලා. මොකද උපකරණය උපරිම හා අවම උෂ්ණත්වමානය. එතකොට ඒ උපරිම හා අවම උෂ්ණත්වමානය කියන උපකරණයෙන් අපි දිනක් තුල වායුගෝලයේ පවතින උපරිම උෂ්ණත්වයත් දිනක් තුල වායුගෝලයේ පවතින අවම උෂ්ණත්වයත් මනින්න පුළුවන් වෙනවා. මේ තියෙන උපකරණ අද මේ දෙක ගැන සාකච්ඡා කරනවා. zoom කරලා දැන්ට මම ඔයාලට පෙන්වන්නම්. මේ තියෙන්නේ උපරිම හා අවම උෂ්ණත්වමානය කියන උපකරණ දෙක. හරිද? තනි උපකරණය. ඒ කියන්නේ මේකෙන් දවසේ උපරිම උෂ්ණත්වයත් අවම උෂ්ණත්වයත් කියන දෙකම එකට මැනගන්න පුළුවන්. හරිද? මේ තියෙන්නේ ඒකේ ප්‍රණ උපකරණය. මේ තියෙන්නේ අපේ උපරිම හා උෂ්ණත්වමානය කියන එකේ අලුත්ෙන් අපි ගත්ත උපකරණයක්. හරිද? හරි. මේ දෙකේ ක්‍රියාකාරීත්වය ගැන කතා කරමු අපි ඉස්සරහට. හරි. එහෙනම් අපි ආ මුලින්ම මේ උපරිම උෂ්ණත්වමානය ගැන කතා කරන්න. ඒ කියන්නේ දවසේ උපරිම උෂ්ණත්වයේ මනින්න හරිද? එක උපකරණයක් තියෙනවා කියන උපරිම උෂ්ණත්වමානය කියලා. අපි මුලින්ම යමු පුතා උපරිම උෂ්ණත්වමානය ගැන කතා කරන්න. එතකොට මෙන්න උපකරණය උපරිම උෂ්ණත්වමානය මෙයාගෙන් ගන්න මොකද්ද පාටාංකය? දිනක් තුල පරිසරයේ සතහන් වුණ උපරිම උෂ්ණත්වය කීයද කියන එක මේ උපකරණයෙන් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි මේ උපරිම උෂ්ණත්වමානය පුතේ කාලගුණ වීක්ෂණ මධ්‍යස්ථානයක තුල ස්ථාපනය කරන උදේ 8:30ට. ඒකට අද දවසේ උපරිම උෂ්ණත්වය කීයද සතහන් වෙන්නේ කියලා බලන්න ඕනේ කියනකෝ. මම අද උදේ 8:30ට අපේ කාලගුණ වීක්ෂණ මධ්‍යස්ථානය තුල උපකරණ රඳවන ඒකකයක් තියෙනවා ස්ටීවන්සන් ආවරණය කියලා. ඒ ස්ටීවන්සන් ආවරණය අපි මෙයාව රඳවනවා උපරිම උෂ්ණත්වය උදේ 8:30ට. එතකොට උදේ 8:30ට මෙයාව රඳවලා මම පැය 24ක් යනකම් මෙයාව තියෙනවා. ඒක මම අද උදේ 8:30ට රැඳෙව්වනේ. මම ආයෙත් යන්නේ හෙට උදේ 8:30ට. එහෙම ගියාම අද උදේ 8:30 ඉඳන් හෙට උදේ 8:30 වෙනකම් ඒ පැය 24 තුල උපරිම උෂ්ණත්වය සෙල්සියස් කීයද කියලා සටහන් වුණේ අගය මේකෙන් මට නිරූපණය වෙනවා. ඉතින් මේක උපරිම උෂ්ණත්වයේ මනින උපරිම උෂ්ණතමානය. අපි බලමු කොහොමද මේක උපරිම උෂ්ණත්වයේ පින්නන්නේ. හරිද? මේක ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා. පුතා උපරිම උෂ්ණතමානයේ අපි හරි. එතකොට අපි උපරිම උෂ්ණතමානයේ තියෙන මෙන්න මේ විදිහට කේශික නලයක් වීදුරු වලින් හැදිලා තියෙන කේශික නලයක් තියෙනවා. ඒ කේශික නලය ඇතුලේ පුතා ද්‍රවයක් තියෙනවා මේ උෂ්ණතමානය තුල. හරිද? උපරිම උෂ්ණතමානයේ ද්‍රවය වශයෙන් ඇතුළත තියෙන්නේ රසදිය කියන ද්‍රවය. මොකද ද්‍රවය? රසදිය කියන ද්‍රවය තමයි උපරිම උෂ්ණතමානයේ ද්‍රවය වශයෙන් භාවිතා වෙන්නේ. හරිද? ඔය විදිහට වීදුරු නලයක් තුල ඒ වීදුරු නලයේ අවසානට තියෙනවා කුඩා බල්බයක්. අපි ඒකට කියනවා බල්බය කියලා. හරිද? කේශික නලය වීදුරුව වීදුරුවේ අවසානයේ කුඩා බල්බයක් තියෙනවා. හරිද? ඒ ඇතුලේ මොන කඳක් තියෙනවද? රසදිය කඳක් තියෙනවා. හරිද? රසදිය කඳක් තියෙනවා. එතකොට මේකෙදි එන්නේ දැන් මම උෂ්ණත්වමානය මම කියනවා මෙන්න මෙතන තමයි සෙල්සියස් බිඳුව.
හරිද? ඊට සෙල්සියස් 5 තියෙනවා, සෙල්සියස් 10 තියෙනවා, 15 තියෙනවා, 20 තියෙනවා. හරිද? ඔය විදිහට තියෙනවා මේ පැත්තට රිනාගයන් ටික තියෙනවා. රින 5, රින 10, රින 15 එහෙම. හරිද? දැන් මේකෙන් දැන් මේකෙන් දවසේ අනුබාන මන්ද උෂ්ණතරගයන් ටික මම පොඩ්ඩක් අරයි ඔයාලට දන්නම් යට හරි විදුරුක් තියෙනවා විදුරු නලයක් ඒක ඇතුළේ මොනවද තියෙනවද රසදිය කඳක් තියෙනවා උෂ්ණත්වයේ මම කියනවා එතන බිඳුව සෙල්සියස් බිඳුව හරිද ඊට පස්සේ සෙල්සියස් 5 සෙල්සියස් 10 හරිද සෙල්සියස් 20 සෙල්සියස් 30 සෙල්සියස් 40 එහෙම තියෙනවා මේ පැත්තට සෙල්සියස් ඍණ 5 හරිද සෙල්සියස් ඍණ 10 ඍණ 20 ඍණ 30 ඒ විදිහට තියෙනවා හරිද හරි එතකොට මේකේ දැන් රසදිය කඳ තියෙනවනේ තුලේ වා හිතන්න මෙන්න මෙහෙම තියෙනවා කියලා රසදිය කඳ හරිද මේ විදිහට තියෙනවා රසදිය කඳ මම අනිත් පැත්ත නම් ඉන්න හරිද මේක ඇතුලේ තියෙනවා රසදිය කඳ ඒ රසදිය කඳ වෙන්නේ දැන් උපරිම උෂ්ණ මේකෙන් සටන් වෙන්නේ උපරිම උෂ්ණත්වයනේ හරිද මේ රසදිය කඳ මෙන්න මේ විදිහට තියෙනවා මම කියනවා නේද රසදිය කඳ තියෙනවා සෙල්සියස් 10 කියන තැන හරිද මේකේ මෙන්න මේ බල්බේ ආසන්නයේ විශේෂ ඒකකයක් තියෙනවා පුතා කුඩා නැම්ම කියලා කොටසක් කුඩා නැම්ම හරිද මේ තියෙන්නේ බල්බය බල්බය මෙතන තියෙන මොකද්ද කුඩා නැම්ම එතකොට ඒ බල්බේ පැත්තේ ඉනම් ඔන්න එනවා රසදිය කඳ හරිද ඔන්න එනවා රසදිය කඳ මා රතු පාටින් අදින්න රසදිය කඳ හරිද මෙරියන රසදිය කඳ මම උදේ පාන්දර ගිහිලා කරන්නේ උදේ 8:30ට දැන් මම කියමුකෝ මම කුරුණෑගල උෂ්ණත්වයේ මනින්නේ කියලා පුතා කුරුණෑගල උෂ්ණත්වයේ අනිවාර්යෙන් සෙල්සියස් බිඳුවට වඩා වැඩි අගයක් වෙනවනි උපරිම උෂ්ණත්වය සෙල්සියස් බිඳුවට වඩා වැඩි අගය කියන එක අපි අවුරු ගණනාවක කුරුණෑගල උෂ්ණතය දන්නින්ද අපි දන්නවනි හරි එතකොට මම කරන්නේ උදේ පාන්දර ගිහිල්ලා මේ අවුම උෂ්ණ ප්‍රමාණය මම ගසනවා ගසලා රසදිය කඳ සෙල්සියස් බිඳුව නැත්නම් සෙල්සියස් 5 වගේ අගයක් තියෙන තැනට ගන්නවා මම රසදිය කඳ කීයකවට ගත්තී සෙල්සියස් අංශක 5 කියන තැනට හරිද හොඳට බලන්න මේ රසදිය කඳ 5 කියන තැන මොකද මම අනිවාර්යෙන් දන්නවා කුරුණෑගල උෂ්ණත්වය සෙල්සියස් 5ට වඩා වැඩි උපරිමයකටම යනවා කියලා හරි 5 වගේ අඩු වගේ යන්නේ නැහැයි කියලා ඒක නිසා මම උදේ පාන්දර ගිහිල්ලා උදේ 8:30ට මේව ස්ථාපිත ගත කරනවා කිව්වේ උදේ 8:30ට ගිහිල්ලා මම මේක ගසන්න ඕනි ගැසුවම තමයි රසදිය කඳ පල්ලහැට ඉන්නේ රසදිය කඳ ගන්නවා සෙල්සියස් 5 වගේ නැත්නම් කැමති නම් බිඳුව ඒ වගේ තැනකට ගන්නවා ඒ වගේ තැනකට අගෙන මම මේක ස්ටිවන්සන් ආවරණේ රඳවලා එනවා එතකොට ඔයා හිතන්න උදේ දැන් 8:30යි නේ වෙලාව උදේ 8:30 උෂ්ණත්වය හරිද සෙල්සියස් අංශක 20යි කියලා තග්දාලා පුතා රසදිය කඳ ප්‍රසාරණය වෙනවා සෙල්සියස් 20 ගාවට. ඇයි? පහ නෙමෙයි උපරිම උෂ්ණත්වය සෙල්සියස් 20යි. හරිද? තග්දාලා කී ගාවට ප්‍රසාරණය වුණාද? 20 ගාවට ප්‍රසාරණය වුණා. අන්න දිනේ උපරිම උෂ්ණත්වය දැන් පෙන්නන්නේ 20. ඊළඟට හරිද? ආයි පුතා මේ දවල් 12 වගේ වෙද්දී 12යි 30 වගේ වෙද්දී උෂ්ණත්වය පරිසරයේ උෂ්ණත්වය 25ක් වෙනවා. 25ක් වගේ උපරිමයට මෙයාවා අන්න ආයි රසදිය කඳ ප්‍රසාරණය වෙනවා 25 කියන තැනට හරිද 25 කියන තැනට හරිද උපරිම උෂ්ණත්වය දැන් වාතා වෙලා තියෙන 25 කියන අගේනේ ඔයා හිතන්න ආයි ඔන්න 2:30 වගේ වෙද්දී අහස කළු වෙලා වහින්න හදන්නේ හරිද අහස කළු වෙලා වහින්න හදන්නේ 2:30 එතකොට පරිසරයේ උෂ්ණත්වය අඩු වෙනවා සෙල්සියස් 23ට කියලා අඩු වෙනවද 23ට අඩු වෙනවා දැන් ප්‍රසාරයුනේ වුණ රසදිය කඳ 23ට අඩු වෙයිද 23ට අඩු වෙන්නේ නැහැ හරිද උෂ්ණත්වය අඩු වුණා කියලා රසදිය කඳ පල්ලහැට එනවද නැහැ රසදිය කඳ හැමතිස්සෙම ගිහිල්ලා රැඳිලා ඉන්නේ උපරිම උෂ්ණත්වයේ පෙන්වපු දැනට උපරිම උෂ්ණත්වයේ පෙන්වෙ 25නේ
රසදිය කඳ කීයද අතර වෙලා තියෙන්නේ 25. පරිසර උෂ්ණත්වයේ 23 වුණා කියලා රසදිය කඳ සංකෝචනය වෙනවද? සංකෝචනය වෙන්නේ නැහැ. මොකද දැන්ට උපරිම උෂ්ණත්වයේ දේ වාර්තා වුණේ සෙල්සියස් 25. එහෙනම් මෙයා උපරිම උෂ්ණත්වමානේ. මෙයාගෙන් මම මනින්න දවසේ උපරිම උෂ්ණත්වයනේ. මෙයා රැඳිලා ඉන්නේ උපරිම උෂ්ණත්වයේ පෙන්නුම් කර අගය තුල. හරි. ඔය දන්න මෙහෙම. දැන් එකපාරට මොන වැහි වලාකුළු ගිහිල්ලා ආයෙ ආව පායන්න ගත්තා. 3 කාල වගේ වෙද්දි. දැන් පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් 27 වැඩි වුණා. සෙල්සියස් කී වැඩි වුණාද? 27ට. අන්න දැන් ඉස්සල්ලා පෙන්නපු උපරිමයට වඩා වැඩි උපරිමයකට ගිහිල්ලා නේද? ඉස්සල්ලා පෙන්නු උපරිමයට වඩා වැඩි උපරිමයකට ගිහිල්ලා. එහෙනම් 25 රැඳිලා ඉන්නේද? නෑ පුතා, 25 රැඳිලා ඉන්නේ නෑ. දැන් මොකෝ වෙන්නේ? දැන් 27 දක්වා ප්‍රසාරණය වෙනවා. කී දක්වා ප්‍රසාරණය වෙනවද? 27 දක්වා ප්‍රසාරණය වෙනවා. හරිද? මෙයාගේ රසදිය කඳ ප්‍රසාරණය වෙනවා දවසේ උපරිම උෂ්ණත්වයේ පෙන්නුම් කරන අගය දක්වා. දැන් ඔයා හිතන්න, දැන් 4යි වෙලාව. දැන් 4යි වෙලාව. පරිසරයේ උෂ්ණත්වයේ සෙල්සියස් 22ට අඩු වුණා. දැන් මෙයා සංකෝචනයේ වෙයිද? නෑනේ. දිනේ උපරිම පෙන්නුවේ 27නේ. 6යි වෙලාව. සෙල්සියස් 18ට අඩු වුණා. සංකෝචනයේ වෙයිද? නෑ. මම හෙට උදේ 8:30ට ගිහාම, හරිද, මට පෙන්වන්නේ සෙල්සියස් කීය කියලාද? 27යි කියලා. ඇයි? ගෙවි ගියේ ඒ පැය 24 උපරිම උෂ්ණත්වයේ කීයද ගියේ? සෙල්සියස් 24නේ. ඉතින් ඒක නිසා මතක තියාගන්න, මේකට අපි කියන මොන උෂ්ණත්වමානියද? උපරිම පරිසරයේ උපරිම උෂ්ණත්වය මෙයා පෙන්වුම් කරන්නේ, මෙයාට අපි කියන උපරිම උෂ්ණත්වමානිය කියලා. එතකොට මේ රසදිය කඳ පුතා උෂ්ණත්වයේ වැඩි වෙනකොට ප්‍රසාරණය වෙනවනේ. හැබැයි උෂ්ණත්වය අඩු වුණා කියලා සංකෝචනය වුන්නේ නැහනේ. ඒක එහෙම තියාගන්නේ මෙන්න මේ බල්බය ආසන්නයේ තිය කුඩා නැම්ම මගින්. ඒ බල්බය ආසන්නයේ කුඩා නැම්මක් තියෙනවා. ඒ නැම්මෙන් රසදිය කඳ ප්‍රසාරණය ඉඩ හරිනවා විතරයි. රසදිය කඳ සංකෝචනය වෙන්න දෙන්නේ නැහැ. රසදිය කඳ පිටිපස්සට ගන්න ඕන නම්, සංකෝචනය කරන්න ඕන නම්, මම උදේ පාන්දර මොකද කරේ? සෙල්සියස් 5ට ගෙන්න ගන්න මොකද කරේ? ගැසුවානේ. ගසලානේ මම රසදිය කඳ සෙල්සියස් 5ට ගෙන්න ගත්තේ. අහෙනම් උපකරණය සෙලවීමකින් පමණයි රසදිය කඳ පළහැට ගේන්න පුළුවන්. ඒක ප්‍රවත්තනේ යන්නේ ක්‍රියාවලිය, ඒ කියන්නේ ප්‍රසාරණයේදී ප්‍රසාරණය වෙලා ඉඩ හරිනවා. සංකෝචනයේ වෙන්න හදකොට සංකෝචනය නවත්තනවා කවුරු විසින්ද? කුඩා නැම්න විසින්. ආලා යනවනේ දොස්තරලා ගාවට විහෙතන්න. උණ හැදුනහම ඔයාලට මතක ඇති සමහර දොස්තරලා උඩ කට්ටක් තියන් ඉන්නවා. ඔයාලා ආවම සමහරලාවට ඒක ටැප් එකෙන් වොෂ් කරනවා. ඒ වොෂ් කරන ඉස්සෙල්ලා එක්කෙනාගේ තුන මරපු නිසානේ. එයා වොෂ් කරලා ඔයාගේ කට උෂ්ණත්වමානය උඩ ඉස්සෙල්ලා යා මෙහෙම ගසනවා. ගසලා බලනවා දැන් උෂ්ණත්වය කීයද කියලා. ඒකේ තියෙනෙත් මේ ක්‍රියාවලියමයි. හරිද? එයා බලන්නේ දැන් ඔයාගේ ඇඟේ උෂ්ණත්වය අපි කියමු සෙල්සියස් නිකන් යම් එක නිකන් මං කියන සෙල්සියස් 80යි කියලා. මේ නිකන් අගයක් කියන්නේ පට්ට වැරදි. 80යි කියලා. එතකොට ආ සාමාන්‍ය ඔගේ සෙල්සියස් 50ට වගේ හදාගන්නේ. 50ට වගේ හදාගෙන ඔයයි කට ඉබනවා. හරි. ඔයයි කට ඉබුවට පස්සේ ඔයාගේ ඇඟේ උෂ්ණත්වය මත රසදිය කඳ ප්‍රසාරණය වෙනවනේ. ඊට පස්සේ ආ එළියට ගන්නවා. එතකොට එයා දන්නවනේ ආරම්භයේදී 5 තිබ්බේ කියලා. දැන් උෂ්ණත්වය වැඩි වෙලා වැඩි 90ට ගිහිල්ලා. අන්න ඔය 90ට උෂ්ණත්වය තියෙනවා. හරිද? උෂ්ණත්වය අන්න ඒ වගේ දෙයක් තමයි උපරිම උෂ්ණත්වමානී වෙන්නේ. හරි. මොකද මතක තියාගන්න ඕනේ උපරිම උෂ්ණත්ව අපේ වායුගෝලීය පරිසරය තුල දිනක් තුල පරිසරයේ පැවති උපරිම උෂ්ණත්වයේ මනින්න උපරිම උෂ්ණත්වමානී භාවිතා කරන්නේ. උපරිම උෂ්ණත්වමානී වීදුරු නලයක් තියෙනවා. ඒ වීදුරු නලයේ අවසානයේ බල්බයක් තියෙනවා. ඒ බල්බයේ ගාව කුඩා නැම්මක් තියෙනවා. ද්‍රවයේ ලෙස භාවිතා කරන්නේ රසදිය. අපි උදේ 8:30ට මෙයාව සාමාන්‍යයෙන් අපි ස්ථාපිතගත කරන්නේ ස්ටීවන්සන් ආවරණය තුල. හරිද? මොකෝ මෙයා කුඩා උපකරණයක්නේ, මෙයාව රඳවන්න ඕනයි වායුගෝලයේ තත්ත්වනාව ලැබෙන පරිසරයක. ඉතින් ස්ටීවන්සන් ආවරණය තමයි මෙයා රඳවන්නේ. ස්ටීවන්සන් ආවරණය රඳවන උදේ 8යි. දැන් දවසේ උපරිම උෂ්ණත්වයේ මනවනේ මෙයා උදේ 8:30ට රඳවන්නේ. උදේ 8:30ට රඳවනකොට සෙලවලා යම් අපි අඩු වෙන උෂ්ණත්වයකට ගේනවා. දැන් මං සෙල්සියස් 5ට ගෙනාවා කිව්වේ. එහෙම හොලවලා සෙල්සියස් 5 බිඳුව වගේ අගයක තියලා, හරිද, අපි යනවා. එතකොට මෙයා උෂ්ණත්වය වැඩි වෙන රසදිය කඳ ප්‍රසාරණය වෙනවා. මේ මුලින්ම 8:30 වෙද්දි 20 ගියා. ඊට පස්සේ 12:30 වෙද්දි 25ට ප්‍රසාරණය වුණා. හරිද? හැබැයි 1:30 වෙද්දි 23 වුණා කියලා සංකෝචනය වුණේ නැහැ. 25ම රැඳිලා ඉඳියා. හරිද?
තුනයි කාල වෙද්දී සෙල්සියස් 24 වැඩි වුණානේ. අන්න 25 තිබ්බේකන 27 වෙනකම් ප්‍රසාරණය වුණා. ආ උෂ්ණත්වයේ වැඩි වෙන්න ප්‍රසාරණය වෙනවා. උෂ්ණත්වයේ අඩුනවා කියලා සංකෝචනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ අවසානයේ රැඳිලා ඉන්නේ උෂ්ණත්වයේ වැඩිම පෙන්නපු වගේ තුල. හද හරි. එහෙනම් මෙයා අපි කියනවා මෙයා තියරි වලත් කතා කරා පරිසරයේ උපරිම උෂ්ණත්වය මනින මොනුෂ්ණතමානයේද? උපරිම උෂ්ණතමානය. හරිද? පරිසරයේ උපරිම උෂ්ණත්වය මනින උපරිම උෂ්ණතමානය. හරිද? හරි. බනවලේ පැට්‍රිකල් නෝට් එක පෙල්ල ගන්න 6 වෙනි පිටුව. හරිද? 5 වෙනි පිටුව පෙල්ල ගන්නවා. වායු ගෝලයේ උෂ්ණත්වය මනින උෂ්ණත්වය anu පරිසරයේ ඇති තාප ශක්ති ප්‍රමාණය මනින ලබ නිම්මකි. උෂ්ණත්වය කියන්නේ පරිසරයේ තාප ශක්ති ප්‍රමාණය මන ලබන නිම්මකි. උෂ්ණත්වයේ විවිධ ප්‍රාමිතී මනින උපකරණ. උපරිම උෂ්ණතමානයේ තියෙනවා, අවම උෂ්ණතමානයේ තියෙනවා. ඔන්න මුලින්ම තියෙනවා උපරිම උෂ්ණතමානයේ මගී පාටාංග ගැනීම. මේ ස්ටීවන්සන් ආවරණය තුල ස්ථාපනය කරන අතර දිනක කාල සීමාවකදී ලැබුණු උපරිම උෂ්ණත්වය මෙමගෙ නිරූපණය කරනවා. දිනක කාල සීමාවකදී සරහන් වුණ උපරිම උෂ්ණත්වය තමයි මෙයා පෙන්වුම් කරන්නේ. මෙහි වූ කේශික නලයේ නැම්ම නිසා, මේ කේශික නලය විදු නලය, මෙහි වූ කේශික නලයේ නැම්ම නිසා උපරිම උෂ්ණත්වයක් ලැබුණු අවස්ථාවේදී රසදිය කඳ. එතන පොඩ්ඩක් මේ කරෙක්ෂන් එකක් තියෙන පුතා හදාගන්න. උපරිම උෂ්ණත්වය ලැබුණු අවස්ථාවේදී රසදිය කඳ ඉහළ ගොස් නැතර වී එවිට මිස්ථානයේ පාටාංකී කියවා ගොන් ලැබේ. කොටස් ටික නම් කරගන්න. ඇතුළේ තියෙන රසදිය කඳ, බල්බය, කුඩා නැම්ම, මෙයාට අපි කියනවා කේශික නලය. හරිද? කේශික නලය. හරි. ටග්ගල් නම් කරන්න විනාඩි. ඒක පැහැදිලිනේ එහෙනම්. හරි. දැන් අපි යමු පුරා අවම උෂ්ණතමානය ගැන කතා කරන්න. හරිද? මොන උෂ්ණතමානයේද? අවම උෂ්ණතමානය ගැන කතා කරන්න. එහෙනම් ලිව්වනේ රසදිය කඳ, කුඩා නැම්ම, බල්බය, කේශික නලය. රසදිය කඳ මොනවින්න විතරද වෙන්නේ? ප්‍රසාරණය වෙනවා විතරයි. සංකෝචනය කරන්න ඕන නම් මොනවා කරන්න ඕනද? ගසන්න ඕනේ. සංකෝචනය කරන්න ඕන නම් ගසන්න ඕනේ. හරි හරි. අපි යමු අවම උෂ්ණතමානයේ ගාවට. අවමුෂ්ණත්වමානය මේ තියෙන්නේ පරිසරයේ අවමුෂ්ණත්වයේ ගැනීමට භාවිතා කරන පුත අවමුෂ්ණත්වමානය. ඒ කියන්නේ මෙයාගෙන් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ දිනක් තුන අඩුම උෂ්ණත්වය කීය සතහන් වුණේ කියන එක මෙයා අපිට නිරූපණය කරනවා. මොකද්ද? දිනක් තුල අවම උෂ්ණත්වය, හරිද? අවම උෂ්ණත්වය කීයද සතහන් වුණේ කියන එක මෙයා නිරූපණය කරනවා. හරිද? මෙයාගේ අර විදිහට තියෙන කොටස් ටිකක් බලා ගන්න. හරිද? මෙයාගේ තියෙනවා කේශික නලයක්. හරිද? කේශික නලයක් තියෙනවා. මධ්‍යසාර හරිද? හරි. ඔන්න මධ්‍යසාර කඳක් තියෙනවා කේශික නලය ඇතුලේ. ඒ මධ්‍යසාර කඳ තුල, හරිද? ඒ මධ්‍යසාර කඳ තුල පුරා තියෙනවා සැහැල්ලු දර්ශකය කියලා දර්ශකයක්. මොන දර්ශකයක දර්ශකයක් තියෙනවද? සැහැල්ලු දර්ශකය කියලා දර්ශකයක්. මධ්‍යසාර කඳ තුල තියෙනවා සැහැල්ලු දර්ශකය කියලා කුඩා මෙහෙම ඉපිලිමින් තියෙන දර්ශකයක්. හරිද? හරි. ඔන්න බලන්න මම කොටස් ටික නම් කරනවා. හරිද? අවමුෂ්ණත්වමානී කේශික නලය. හොඳට අහගන්න හැමෝම. හරිද? කේශික නලය. හරිද? ඊටස් මොනවද? අරගෙ තිබ්බ රසදිය, මේකේ ද්‍රවය, මධ්‍ය සාර.
හද මධ්‍යසාර කඳ තුල තියෙන මොන දර්ශකයේ තියනවද? සැහැල්ලු සැහැල්ලු දර්ශකය සැහැල්ලු දර්ශකය. ඒ වගේම මෙතන තියවා බල්බය. හරිද? බල්බය. එතකොට මෙයාගෙන් අපිට බලා ගන්න පුළුවන් කීයේ මොකද්ද? දිනයක වාර්තා වුණ උෂ්ණත්වය. ඒක බලා ගන්න පුළුවන් මෙන්න මේ සැහැල්ලු දර්ශකයෙන්. මොන දර්ශකයෙන්ද? සැහැල්ලු දර්ශකයෙන්. වා හිතා මෙහෙම මම මේක අපි ස්ටීවන්සන් ආවරණය තුල රඳවන උපකරණයක්. මොකේද? ස්ටීවන්සන් ආවරණය තුල රඳවන උපකරණයක්. ඒ ස්ටීවන්සන් ආවරණය තුල මෙයා රඳවනකොට හරිද අපි මේ වගේ දෙයක් කරනවා. දැන් අපි කො ලංකාවේ නම් අවම උෂ්ණත්වය අනිවාර්යෙන් සෙල්සියස් 40ට වඩා අඩු වගේක් වෙනවානේ ගොඩක් වෙලාවට. හරිද? සෙල්සියස් 50ට වඩා අඩු වගේක්. අවම උෂ්ණත්වය අනිවාර්යෙන් සෙල්සියස් 50ට වඩා අඩු වගේක් වෙනවානේ. හරිද? අපි කො සෙල්සියස් 40ට වඩා අඩු වගේක් කියලා. ඉතින් මම මේ මධ්‍යසාර කඳ සහ සැහැල්ලු දර්ශකය කියන මේ දෙකම හරිද මේ සැහැල්ලු දර්ශකය නම් පුතා මේ මධ්‍යසාර කඳ නම් ගසලා ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ගැසීම හරහා ඉස්සරහට ගෙනියනවා. සැහැල්ලු දර්ශකයේ ඉස්සරහට ගෙනියන්නේ කාම්බමකින්. කාම්බමක් එළියෙන් ඇල්ලුවම සැහැල්ලු දර්ශකයේ ඉස්සරහට ඇදගෙන යන්න පුළුවන්. ඒ විදුර ඇතුළේ සැහැල්ලු දර්ශකයේ තියෙන්නේ කාම්බමකින් සැහැල්ලු දර්ශකයේ ඉස්සරහට ඇදගෙන යන්න පුළුවන්. ඉතින් මම හරිද වාහි ගන්න මෙන්න මේ වගේ දැක් කරනවා කියලා උදේ 8:30ට මධ්‍යසාර කඳ ගෙනියනවා සෙල්සියස් 40ට. හරිද? මධ්‍යසාර කඳ කීයට ගෙනියනවද? 40ට ගෙනියනවා. සෙල්සියස් 40ට. සැහැල්ලු දර්ශකයක් මම ගෙනියනවා සෙල්සියස් 40ට. වහ අහගන්න මං කියන දේ. සැහැල්ලු දර්ශකයක් කීයට ගෙනියනවද? සෙල්සියස් 40ට ගෙනියනවා. මොකද මං දන්නවා අනිවාර්යෙන් සෙල්සියස් 40ට වඩා අඩුයි කියලා අවම උෂ්ණත්වය. ඒක නිසා මම උදේ පාන්දර 8:30ට රසදියකටත් සෙල්සියස් 40ට ගෙනිච්චා. සැහැල්ලු දර්ශකයක් 40ට ගෙනිච්චා. මම ඒක එහෙම හදලා තියනකොටම පරිසරයේ උෂ්ණත්වය උදේ 8:30යිනේ. හරි? උදේ 8:30යි. මම මේකේ උෂ්ණත්වයෙන් ටිකක් සටහන් කරන්නම්. හරි? මෙතන තියෙන පුතා 40. හරිද? ඊට පස්සේ 35. 30. 25. 20. 15 10 5 බිඳුව ඍණ 5 ඍණ 10 ඔය විදියට. හරිද? දැන් උදේ 8:30යි වෙලාව පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 23යි. උදේ 8:30යි වෙලාව පරිසරයේ උෂ්ණත්වය 23යි. ටග් ගාලා පුතා මධ්‍යසාරය සංකෝචනය වෙනවා 23 ගාවට. කීය ගාවට සංකෝචනය වෙනවද? 23 ගාව සංකෝචනය වෙනවා. මධ්‍යසාර කඳ සංකෝචනය වෙනකොට මධ්‍යසාර කරත් එක්ක රැඳිලා ඉන්න සැහැල්ලු දර්ශකයේ තියෙන්නේ එයාවත් තල්ලු කරගෙන එනවා පිටපස්සට. දැන් උන මධ්‍යසාර කඳ 23 ගාවට එනං අඩු වෙනවනේ. ඒ ඇයි? පරිසරයේ උෂ්ණත්වය 23යි. එහෙනම් මධ්‍යසාර කඳ කීයක් අඩු වෙනවද? 23 දක්වා අඩු වුණා. මෙන්න. හරිද? මධ්‍යසාර කඳ 23 දක්වා අඩු වුණා. සංකෝචනී වුණා 20 23 දක්වා අඩු වුණා. එතකොට සැහැල්ලු දර්ශකයත් කීයවට තල්ලු කරගෙන ආවද? සැහැල්ලු දර්ශකයත් 23 ගාවට තල්ලු කරගෙන ආවා. ඇයි? දැන් අවම උෂ්ණත්වය 23යි නේ. ඉතල 40 තිබ්බ 40 අවමයිද? නෑ, දැන් 23යි. හරිද? අන්න මධ්‍යසාරය සංකෝචනී වුණා. එතකොට මධ්‍යසාරය තුල තිබ්බ සැහැල්ලු දර්ශකයත් මොනවා වුණාද? සංකෝචනී වෙමින් ආවා. ඊළඟට වා හිතන්න. හරිද? ඊළඟට වා හිතන්න. හරිද? පරිසරයේ උෂ්ණත්වය දවල් 12යි 30යි වෙලාව. උෂ්ණත්වය 28ක් වුණා කියලා. උෂ්ණත්වය 28ක් වුණා. දැන් වෙනදේ බලන්න. මධ්‍යසාරය වාෂ්ප වෙනවා 28 ගාවට. මධ්‍යසාරයේ කීය ගාවට වාෂ්ප වෙනවද? සෙල්සියස් 28 ගාවට වාෂ්ප වුණා. හැබැයි සැහැල්ලු දර්ශකයේ ඉස්සරහට ගියාද? නෑ. සැහැල්ලු දර්ශකයේ අවමය දැන්ට පෙන්වුවේ 23නේ. අවමය 23නේ. සැහැල්ලු දර්ශකයේ කීය ගාවම රැඳිලා ඉන්දියාද? 23 ගාවම රැඳිලා ඉන්දියා. හැබැයි කවුරු සංකෝප මේ ප්‍රසාරණේ වුණාද? මදේසාරයේ ප්‍රසාරණේ වුණා. හරිද? ඊළඟට බලන්නකෝ මේ දවල්
දෙකයි තිහයි වෙලාව. දවල් දෙකයි තිහයි වෙලාව. පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් 30යි. අන්න මධ්‍යසාරයේ වාෂ්ප වෙනවා. මධ්‍යසාරයේ ප්‍රසාරණය වෙනවා. මධ්‍යසාරයේ ප්‍රසාරණය වෙනවා. සෙල්සියස් අංශයේ 30 ගාවට ප්‍රසාරණය වෙනවා. මේ ප්‍රසාරණී වුණා. මධ්‍යසාරයේ ප්‍රසාරණ හැබැයි සැහැළු දර්ශකේ හෙළුණාද? නෑ දැන් අවමේ පෙන්නුවේ 23යිනේ. ඉතර නැද්ද? ආ දැන් බලන්න කොන 4යි 30යි. අද 4යි 30යි වෙලාව පරිසර උෂ්ණත්වය අරුණා 25ට. 25ට හරිද? දැම්මකෝ ඉන්නේ 25ට අඩු වුණානේ. මධ්‍යසාරයේ 25 ගාවට අඩු වෙනවා. මධ්‍යසාරයේ කීය ගාවට අඩු වෙනවද? 25 ගාවට අඩු වෙනවා. හැබැයි ඉස්සෙල්ලා දැන් තාම ඔමේ තියෙන පුතා මේ 23නේ. මධ්‍යසාරයේ 25 ගාවට අඩු වුණා. සංකෝචනය වුණා. අවමේ වෙනසක් වුණාද? සෝරි, සහලු දර්ශකයේ වෙනසක් වුණාද? නෑ, එයා 23ේ ඉන්නේ. ඔයා හිතන්නේ ඊළඟට හවස 7 වගේ විද්දී රෑ 7 වෙද්දී පරිසරයේ උෂ්ණත්වය 20 වෙනවා. ඔන්න දැන් ඉස්සල් වාර්තා වුණ උෂ්ණත්වයට වඩා දිනේ උෂ්ණත්වයක් වාර්තා වෙනවා නේද? ඉස්සල් 23නේ වාර්තා වෙලා තිබ්බේ. දැන් 23ට වඩා අඩු වගේක් වාර්තා වෙනවනේ. දැන් ඒතර පුතා ඔන්න මධ්‍යසාරය සංකෝචනය වෙනානේ 20 ගාවට එන්න. 20 ගාවට එන මධ්‍යසාරය සංකෝචනය වෙනකොට මේ 20 ගාව එන මධ්‍යසාරය සංකෝචනය වෙනකොට 23 දී සහලු දර්ශකයත් හම්බෙනවනේ. ආ ඌට කතා කරනවා දැන් මචං 23 නෙමෙයි, දැන් අඩු උෂ්ණත්වයේ 20 කියලා ඌවත් එක්කන් යනවා 20 ගාවට. කාවද? සහලු දර්ශකය. අන්න 23 තිබ්බ සහලු දර්ශකය දැන් කීයට එක්කන් එනවද? දැන් 20 ගාවට එක්කන් එනවා. හරි. මධ්‍යසාරය තියෙන්නේ 20 ගාව. සහලු දර්ශකයක් තියෙන්නේ 20 ගාව. ආ ප්‍රසාර මේ උෂ්ණත්වයේ වැඩි වෙනකොට මධ්‍යසාරයේ ප්‍රසාරණය වෙනවා. සහලු දර්ශකයේ ඉස්සරහට යනවද? නෑ. උෂ්ණත්වයේ අඩු වෙනකොට මධ්‍යසාරයේ සංකෝචනය වෙනවා. එතකොට සමහර වෙලාවට සහලු දර්ශකය මා කරනවද? පල්ලෙහැ තල්ලු කරන් එනවා. දැන් මෙහෙම වෙනවා කියලා. ආයි රෑ 8යි වෙලාව. හරිද? රෑ 8යි වෙලාව. මම ආයි මේ පැතින් ගන්නම්. හරිද? රෑ 8යි වෙලාව. රෑ 8යි. දැන් උෂ්ණත්වය 22 වුණා. දැන් මොකෝ ඉන්නේ? මධ්‍යසාරයේ ප්‍රසාරණය වෙනවා 22 ගාවට. සහලු දර්ශකේ මොකක්වත් වෙනවද? සහලු දර්ශකේ මොකක්වත් වෙන්නේ නැහැ. දැන් රෑ 10යි වෙලාව. පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් 18ට අඩු වුණා. අන්න සෙල්සියස් 18ට අඩු වුණා. එහෙනම් දැන් මොකෝ ඉන්නේ? මධ්‍යසාරයේ සංකෝචනය වෙනවා 18 ගාවට. 18 ගාවට සංකෝචන වීගෙන එනකොට 20 දිස හැලු දර්ශකේ හම්බෙනවනේ. එයාටත් කියනවා දැම්බුසා 20 මේ අවමේ 18 අපි යන් 18 ගාවට කියලා. දැන් එහෙනම් කීය ගාවට අරගෙන යනවද? සහලු දර්ශකය 18 ගාවට අරගෙන යනවා. සහලු දර්ශකය අරගෙන යනවා 18 ගාවට. එහෙනම් ඔන්න ඕක තමයි මේකෙදි වෙන්නේ. හරිද? අවමුෂ්ණත්වය ගන්නේ මොන දර්ශකයෙන්ද? සහලු දර්ශකයේ තියෙන තැනින්. සහලු දර්ශකයේ දෙන තැනින්. හරිද? ආ මේකට අපි කියනවා පුතා පරිසරයේ දැන් අවමුෂ්ණත්වය සඳහන් වුණ තැනේ වෙන්නේ. හරිද? 18 තිබ්බේ 18 සඳහන් වුණ තැන වෙන්නේ. ඉතින් පරිසරයේ අවමුෂ්ණත්වය මනින්න සඳහා භාවිත කරන මනුෂ්‍යර්මාණයේ කියනවාද? අවමුෂ්ණත්වමානිය කියලා තමයි අපි මෙයාට කියන්නේ. හරිද? අවමුෂ්ණත්වමානිය. හරිද? මතක තියාගන්න වීදුරු නලයක කේශික නලයක ද්‍රවයේ මධ්‍යසාරය ලා ගන්නවා. ඒ මධ්‍යසාර කඳ තුල සැහැල්ලු දර්ශකයක් තියෙනවා. ඒ වගේම බල්බේ තියෙනවා. උෂ්ණත්වයේ වැඩි වෙනකොට මධ්‍යසාර කඳ ප්‍රසාරණය වෙනවා. හැබැයි සැහැල්ලු දර්ශකයේ උෂ්ණත්වය වැඩි වුණා කියලා තලණේ වෙන්නේ නැහැ. සහලු දර්ශකයේ චලනය වෙන්නේ අවමුෂ්ණත්වය පෙන්වුම් කරනකොට විතරයි. එහෙනම් අපි අවමුෂ්ණත්වය සටහන් වුණ තැන සහලු දර්ශකය රැඳිලා තියෙනවා. එතකොට මට ඊළඟ දවසේ උදේ 8:30 ට ගිහිල්ලා මෙයාව බැලුවාම සහලු දර්ශකයේ තියෙන්නේ සෙල්සියස් 18 නේ. එහෙනම් අවමුෂ්ණත්වය කීයද? සෙල්සියස් 18යි. හරිද? එහෙනම් ඔහොම තමයි පුතා
පරිසරයේ උපරිම උෂ්ණත්වය මන උපරිම උෂ්ණතාමානෙත් පරිසරයේ අවමුෂ්ණත්වය මන අවමුෂ්ණතාමානෙත් වැඩි ක්‍රියාකාරීත්වයේ වෙන. මන් දාන මැසේජ් එක පරිදුව තේරුණාද? හරිද? හරි. එතකොට දැන් වර්තමානයේ තියෙනවා දැන් මේ උපකරණ දෙකක් නේ. උපරිම උෂ්ණත්වය වලින් එක උපකරණයක් තිබ්බා. අවමුෂ්ණත්වය වලින් තව උපකරණයක් තිබ්බා. ඉතින් ඔය දෙකම එකම ඒ ඔය පාටාංග දෙකම එකම උපකරණයකින් ලබා ගන්න පුළුවන් උපකරණයක් තියෙනවා. ඒක අපි කියනවා උපරිම හා අවමුෂ්ණත්වමානය කියලා. මොකද උපකරණය උපරිම හා අවමුෂ්ණත්වමානය මේ තියෙන්නේ. හරිද? හරිද? මම ඔයාලට zoom කරලා පෙන්නයි. මේකට අපි කියනවා උපරිම හා අවමුෂ්ණත්වමානය. මේ තියෙන්නේ මඟව තියෙන්නේ මේ පළණ එකක්. හරිද? උපරිම හා අවමුෂ්ණත්වමානය. හරිද? එතකොට ෆෝකස් කරන්න මම උපරිම හා උෂ්ණතාමානය. ඔයාලට පේනවා හරිද මෙන්න මේ වගේ තියෙනවා වීදුරු නලයක්. ඒක U නලයක්. මේ U නලයක්. ඒ U නලයේ මෙහෙම අනිත් පැත්තට හැරලා තියෙනවා. හරිද? එතකොට ඔයාලට පේනවා මේ පැත්තේ ගහලා තියෙන මිනිමම් කියලා. කියන්නේ මේ පැත්තෙන් දෙන්නේ මේ කේශික නලයෙන් පේන්නේ අවමුෂ්ණත්වය. මම මේ ක්‍රියාවලිය පෙන්වන්නම්. මේ පැත්තේ තියෙන උපරිම උෂ්ණත්වය පෙන්වුම් කරන කේශික නලය. හරිද? එතකොට මේ තනි වීදුරු නලයක් තමයි තියෙන්නේ U නලයක්. ඒ U නලයේ එක පැත්තකින් මොන උෂ්ණත්වය මනින්න පුළුවන්ද? උපරිම උෂ්ණත්වය. අනිත් පැත්තෙන් අවමුෂ්ණත්වය මනින්න පුළුවන්. ආ මේ ඒකෙම අලුත් උපකරණය. හරිද? විද්‍යාගාරවල වාට ගොඩක් කලා මේක දකින්න පුළුවන් වෙයි. හරිද? එතකොට ඒකට පොඩි කේසින් එකක් දාලා තියෙන්නේ. හරිද? මේ කේසින් එකක් දාලා තියෙන්නේ. අර කේසින් එක නිසා යටාර U නලයේ හැදෙන පේන්නේ නැහැ. හරිද? කේසින් එකක් දාලා තියෙන්නේ. Brightness. හරි. ඔයාල පේනවා දැන් හොඳ. හරිද මේ? යුනලයේ මේකේ යුනලයේ පේනවනේ එළියට. මේකේ යුනලයේ පේන්නේ නැහැ. ඒ මෙතන කේසින් එකක් තියෙනවා. ඒ වගේම මේ පරණ උපකරණේ උඩ හොඳට පේනවා. එක පැත්තක් තියෙනවා රවුම්ව අනිත් පැත්ත උල් ලෙස තියෙන පුතා. එක පැත්තක් හොඳට රවුම්ව තියෙනවා අනික උල් ලෙස තියෙන්නේ. දැන් මේකේ උඩ කොටස පේන්නේ නැහැ. මෙහෙම එකකින් වැහිලා තියෙන්නේ. ඒක ඉස්සෝම අපිට ගහලා තියෙනවා අර විදිහට මිනිමම් මැක්සිමම් කියලා උෂ්ණතාමන දෙක. හරි. හඳුනා ගන්න පුළුවන් නේ වාරි. හරිද? ඊළඟව අර බලා ගන්න මෙන්න මෙතන බටන් එකක් තියෙනවා මේ. මේ බටනේ ක්‍රියාකාරීත්වය මං කිය දෙන්නම්. බටන් එකක් තියෙනවා. හරිද? හරි. එහෙනම් මොකද්ද මේ උපකරණේ නම මොකද්ද? උපරිම හා අවමුෂ්ණතාමනය පරිසරයේ උපරිම උෂ්ණත්වයත් පරිසරයේ උපරිම උෂ්ණත්වයත් පරිසරයේ අවමුෂ්ණත්වයත් හරිද එකවර මැන ගන්න පුළුවන් උපකරණයක්. හරි. අපි යමාන මේකේ ක්‍රියාකාරීත්වයට. හරි. මෙන්න තියෙන උපකරණය බලා ගන්න. හරිද? හරි. මෙන්න තියෙන උපකරණය මේකේ මෙන්න මෙහෙම තියෙන පුතා. ඔයාලට පේනවා U නලය. ඒ U නලයේ එක පැත්තක් තියෙනවා මෙහෙම නිකන් රවුම් බල්බේ විදිහට. හරිද? ඊට පස්සේ මෙන්න මෙහෙම U නලය ගිහිල්ලා තියෙනවා. මේ පැත්ත ටිකක් තියෙන නිකන් උලක් විදිහට මේ. හරිද? මෙන්න මෙහෙම තනි කේශික නලයක් තියෙන්නේ. මේකේ මේ රවුම් පැත්ත අපි කියනවා අපිට අවමුෂ්ණත්වය මනින්න පුළුවන් පැත්ත. අවමුෂ්ණත්වමානය. බහා ගන්නකෝ. අවම උෂ්ණත්වමානය. හරිද? මේ පැත්ත අපි කියනවා හරිද? මේ පැත්ත අපි කියනවා උපරිම උෂ්ණත්වමානය. මොන උෂ්ණතාමානයද? උපරිම උෂ්ණත්වමානය. උපරිම උෂ්ණත්වමානය. මේ පැත්ත අපි කියන මොන උෂ්ණත්වමානයද? අවමුෂ්ණත්වමානය. මේ පැත්ත අපි කියනවා උපරිම උෂ්ණත්වමානය. හරිද? මේක පුතා මේ අවමුෂ්ණත්වමානයේ පැත්තේ
මේ විදිහ අංක කරලා තියෙන එතන තියෙනවා සෙල්සියස් බිඳුව දැන් මේ පැත්ත උඩට තියෙන ඍණ ගණන ඍණ 5 ඍණ 10 ඍණ 15 ඍණ 20 ඍණ 25 ඒ විදිහට එතනින් යටට තියෙන ධන අගයන් ටික ධන 5 ධන 10 ධන 15 ධන 20 ධන 25 ධන 30 ඒ විදිහට ඒ උපරිම මේ අවම උෂ්ණත්වමානයේ පැත්තේ උපරිම උෂ්ණත්වමානයේ පැත්තේ වෙනස් උපරිම උෂ්ණත්වමානයේ පැත්තේ මෙන්න මේ හරියෙන් බිඳුව දිනනවා බිඳුවට උඩින් තියෙන ධන අගයන් ටික ධන 5 ධන 10 ධන 15 20 25 30 35 40 යටින් තියෙන ඍණ අගයන් ටික හරි ඍණ 5 ඍණ 10 ඍණ 15 ඍණ 20 ඍණ 25 හරි හරි එතකොට මෙන්න මේ විදිහට මේ උපරිම උෂ්ණපානයේ පැත්තේ මේ විදිහට ලියලා තියෙනවා අවමුෂ්ණපානයේ පැත්තේ මේ විදිහට ලියලා තියෙනවා දැන් අහන්න මේ කතන්දරී මේ ද්‍රව්‍ය ලෙස අපි භාවිත කරන්නේ මේකේ මේ විශේෂ තත්ත්වයක් තියෙනවා මේකේ යටින් අපි භාවිත කරන පුතා මෙන්න මේ විදිහට එක කඳක් තියෙනවා සම්පූර්ණයෙන්ම රසදිය කඳක් තියෙනවා මොනවා කඳක් තියෙනවද රසදිය කඳක් තියෙනවා මෙන්න මේ විදිහට ඒක දෙපැත්තම ගියපු රසදිය කඳක් හරිද මොන බන්න රසදිය කඳක් තියෙනවා මේ රතු පාටි මං අඳින්නේ රසදිය කඳක් හරිද ඔන්න රසදිය කඳක් තියෙනවා රසදිය කඳ හොඳ බලගන්න රසදිය කඳ ඔය රසදිය කඳ දෙපැත්තේ තියෙනවා පුතා සැහැල්ලු දර්ශක දෙකක් මොකද එකක් තියෙනවද සැහැල්ලු දර්ශක දෙකක් තියෙනවා මේ පැත්තේ තියෙනවා සැහැල්ලු දර්ශකයක් ඔයා හිතා මේ පැත්තේ තියෙන සැහැල්ලු දර්ශකයක් හරිද සැහැල්ලු දර්ශක දෙකක් තියෙනවා. හරි රසදිය කඳ තියෙනවා. ඒ වගේ රසදිය කඳ දෙපැත්තේ මොනවද තියෙනවද? සැහැල්ලු දර්ශක දෙකක්. හරිද? ඊළඟට මේ පැත්තේ මේ අවමුෂ්ණත්වමානයේ තියෙන අවමුෂ්ණත්වමානයේ පැත්තේ රසදිය කඳට ඉහළින් තියෙනවා මධ්‍යසාර වාෂ්ප. මොනවද තියෙනවා කිව්වද? මධ්‍යසාර වාෂ්ප තියෙනවා. හරිද? අවමුෂ්ණත්වමානයේ පැත්තේ රසදිය කඳට ඉහළින් තියෙන මේ අවකාශයේ මොනවද තියෙන්නේ? මධ්‍යසාර වාෂ්ප. උපරිම උෂ්ණත්වමානයේ පැත්තේ තියෙනවා පුතා කිසිවක් නැහැ රික්තකයක් තියෙන්නේ. රික්තක තත්ත්වයක්. රික්තකය. හරිද? ඔන්න කොටස් ටික. ඔයන් ප්‍රශ්න අහමේ. මොබ්බ මොනවා කඳද තියෙන්නේ? රසදිය කඳක්. දෙපැත්තේ මොන දර්ශක දෙකක් තියෙනවද? සැහැල්ලු දර්ශක දෙකක්. හරිද? ඊට පස්සේ අවමුෂ්ණත්වමානයේ පැත්තේ රසදිය කඳ උඩින් මොනවද තියෙනවද? මධ්‍යසාර වාෂ්ප. උපරිම උෂ්ණත්වමානයේ පැත්තේ රසදිය කඳ උඩින් තියෙනවා මොනවද? රික්තකයක්. හරි. මේක කරන්නේ. මොන බලන්නකෝ කොටස් ටික. දැන් මේකෙන් පුතා මේවට පේනවනේ ඒතර උපරිම උෂ්ණත්වමානයේ තියෙනවා කියන උපරිම උෂ්ණත්වයත් මන ඉන්න පුළුවන්. අවමුෂ්ණත්වමානයේ තියෙන කෙනා අවමුෂ්ණත්වයෙන් ඉන්න පුළුවන්. අපි කරන්නේ දැන් පරණ එකේ නම් මේ පරණ එකනේ. පරණ එකේ නම් උදේ අරයි දිහට ගිහිලා කාන්දමක් අරගෙන මේ දෙපැත්තට තියෙන සැහැල්ලු දර්ශක දෙක රසදිය කඳ මතට ගේනවා. මම ඉස්සල්ලගෙත් කිව්වේ මේ සැහැල්ලු දර්ශකය කාන්දමෙන් එහාට මෙහාට ගෙන පුළුවන් කියලා. ඒතකොට කාන්දම අල්ලලා රසදිය කඳ මොනවද මේ සෝරි සැහැල්ලු දර්ශක දෙක හරිද? මේ මේකට අපි කියනවා සැහැල්ලු දර්ශක. හරිද? සැහැල්ලු දර්ශක. අන්නේ සැහැල්ලු දර්ශක දෙක මොන කඳමකට ගේනවද? රසදිය කඳ මත ගේනවා. කාන්දමකින්. උදේ 8යි 30ට. අලුත් එකේ නම් එහෙම කරන්න දෙයක් නැහැ. මම මේ බටන් එකක් පෙන්නුවේ. ඒ බටන් එක ප්‍රෙස් කරාම
මේ මේ බටන් එක බලන්න. බටන් එක ප්‍රෙස් කරාම අර සැහැළු දර්ශක දෙක රසදිය කන මත දෙනවා. හරිද? මම සැහැළු දර්ශකය පෙන්වන්න මලිසු zoom කළා. තව. තව කරා. හරි. ඔයාට මෙන්න මේ පේන්නේ සැහැළු දර්ශකය. නිල් පාටට. හරිද? සැහැළු දර්ශකය. මේ පැත්තේ මේ පේන්නේ සැහැළු දර්ශකය. හරිද? මෙන්න මේ පටන් එක එබුවාම සැහැළු දර්ශක දෙකම රසදියකා මතට ගිහිල්ලා පට වෙනවා. දැන් මේ පැත්තේ පුතා මේක අර අපි හැමදෙස්සෙම හැඩ මෙහාට අරන් යන නිසා රසදියකා දෙම කැඩිලා තියෙන මැදින් උපකරණ හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සැහැළු දර්ශකේ පල්ලහැට යන්නේත් නැහැ. උපකරණ ක්‍රියාකාරීත්වයේ දෝෂයක්. නැත්නම් මේක එබුව ගමන් දෙපැත්තේ තියෙන සැහැළු දර්ශක දෙකම මොන කර මතට යනවද? රස පහල තියෙන රසදියකා මත ගිහිල්ලා පට වෙනවා. දැන් මේකෙත් එහෙමයි. දැන් මේකේ මැද බටන් එක උපකරණයක් නැහැ නේ. මගේ කාන්දමකින් සැහැල්ලු දර්ශක දෙක රසදිය කනකට පතිත කරන්න පුළුවන්. හරි. එහෙනම් බලන්න බෝඩ් එකයි. උදේ 8:30ට ඕකම කරනවානේ. හරිද? උදේ 8:30ට උදේ 8:30ට මම ඕක කරන්නේ. උදේ 8:30ට සැහැල්ලු දර්ශක දෙකම රසදිය කන මත හේතු කරනවා වෙනහල්ලා. අලුත් එක නම් බටන් එක ඔබලා පරණ එක නා කාම්බම් වලින්. ඊට පස්සේ පුතා සාමාන්‍යයෙන් දැන් අවමුෂ්ණත්වානේ පැත්තේ මධ්‍යසාර වාෂ්පනේ තියෙන්නේ. උෂ්ණත්වය අඩු වෙනකොට මධ්‍යසාර වාෂ්ප සංකෝචනය වෙනවා. උෂ්ණත්වය අඩු වෙනකොට මොකක් වෙනවද වුවද? මධ්‍යසාර වාෂ්ප සංකෝචනය. දැන් සැහැළු දර්ශක එකම මම ගන්නම්කෝ. රසදිය කඳ මතට. හරි, සැහැළු දර්ශක දෙකම මම රසදිය කඳ මතට ගත්තා. මෙන්න. සැහැළු දර්ශක දෙකම රසදිය කඳ මත ගත්තා. හරි, දැන් මේ 25 තියෙන මෙහෙත් 25 සෑලු දර්ශක දෙකක් තියෙනවා. දැන් ඔයා හිතා පරිසරයේ උෂ්ණත්වය හරිද උදේ 8:30යි. පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක හරිද 15යි කියලා. දැන් ඔන උදේ උදේ 8:30යි සෙල්සියස් අංශක 15යිනේ. දැන් වෙන්නේ මධ්‍යසාර වාෂ්පය උෂ්ණත්වය අඩු වෙනකොට සංකෝචනය වෙනවා. මධ්‍යසාර වාෂ්පය මොනව වෙනවද? මේ පැත්තේ තියෙන මධ්‍යසාර වාෂ්පය සංකෝචනය වෙනවා. එතකොට මධ්‍යසාර වාෂ්පය සංකෝචනය වෙනකොට රසදිය කඳ ඉහළට එන ගන්නවා. රසදිය කඳ ඉහළට එනවා කියන්නේ දැන් සැහැල්ලු දර්ශකයේ තියෙනවනේ පුතා රසදිය කඳ මත. එතකොට ඒකත් තල්ලු කරගෙන තමයි රසදිය කඳ ඉහළට එන්නේ. තේරවද මං කියුවේ? එක දැන් උෂ්ණත්වය සෙල්සියස් 15යි. එතකොට මධ්‍යසාර වාෂ්පයේ උෂ්ණත්වයට ගොඩක් සංවේදීයා. උෂ්ණත්වයේ පහළනේ පහළ වුණ ගමන් මධ්‍යසාර වාෂ්පය සංකෝචනය වෙනවා. සංකෝචනය වෙනකොට මෙන්න මේ රසදිය කන මෙහෙන් ඉහළට එන්න ගන්නවා. ඒ මෙයා සංකෝචනය වෙනවනේ. සංකෝචන රසදිය කන ඉහළට එන්න ගන්නවා. රසදිය කන ඉහළට එනකොට පුතා දැන් 25 සැහැළු දර්ශක එරියෙන්නේ. ඒ සැහැළු දර්ශකයක් තල්ලු කරගෙන තමයි එන්නේ. සැහැළු දර්ශකයක් තල්ලු කරගෙන රසදිය කන ඉහළට එනවා. කීයගාවට? 15 ගාවට. හරි. එතකොට සැහැළු දර්ශකයේ දැන් එහෙනම් කීයද නැවතුනේ? සැහැළු දර්ශකයේ නැවතුනේ 15. සැහැළු දර්ශකයේ 15 නැවතුනේ. හරි. දැන් මෙතන මේ රසදිය ගම මෙහෙන් ඉහළට ආවනේ. ඒ කියන්නේ මෙහෙන් පල්ලහැට යනවා. මෙහෙන් පල්ලහැට ගියා. කොම් එකේ නෝ මෙහෙන් පල්ලහැට ගියා. හරිද? රිසල 25 වගේ ගාව ඉඳුපේ කියලා 20 ගාවට වගේ අඩු වුණා. හැබැයි සෑලු දර්ශකේ යටට ආවද? නෑ. මොකද මේ පැත්තේ සෑලු දර්ශකේ රැඳෙන්නේ උපරිම උෂ්ණත්වය පෙන්눔 කරපු තැන. දැන්ට උපරිම උෂ්ණත්වය මෙහෙම පෙන්වලා තියෙන නිකන් 25 වගේනේ. ඒකෙන්ද 25 ගාවම රැඳිලා ඉනවා. දැකමයි 25 ගාවම රැඳිලා ඉනවා. මෙහෙම පල්ලහැර ආවා. ඒ ටික මෙහෙම උඩට ගියා. එතන මේ පහරුණා. ආයි දැන් 8:30යිනේ. හරිද? දැන් 12:30 වෙලා දැන් පරිසරයේ උෂ්ණත්වය හරිද පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක මම කියන්නම් 20යි කියලා. හරිද? සෙල්සියස් අංශක 20යි. සෙල්සියස් අංශක 20යි. එහෙනම් දැන් මොකෝ වෙන්නේ? මධ්‍යසාර වාෂ්පය ප්‍රසාරණය වෙනවා. ඒයි 15 තිබ්බේ ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වෙනවා කියන්නේ රසදිය කඳ මත පීඩනයක් ඇති කරනවනේ. රසදිය කඳ මත පීඩනයක් ඇති කරනවා. එතකොට රසදිය කඳ මත පීඩනයක් ඇති කරනකොට රසදිය කඳ පළට එනවා 20 ගාවට.
රසදිය කඳ කීරාවට අඩු වෙනවද? 20 ගාවට අඩු වෙනවා. මෙන්න රසදිය කඳ 20 ගාවට ආවා. බලන්න උදේට. රසදිය කඳ 20 ගාවට ආවා. හැබැයි සැහැල්ලු දර්ශකෙනවද පල්ලහැට? නෑ. සැහැල්ලු දර්ශකේ 15 කියතැනම රැඳිලා ඉනවා. ඇයිද අවුමුසත්තේ දැන්ට බින්නේ 15 නේ? සැහැල්ලු දර්ශකය 15 කියන තැනම රැඳිලා ඉනවා. මෙන්න. සැහැල්ලු දර්ශකය 15 කියන තැනම රැඳිලා ඉනවා. මෙයා පල්ලහැට ආවා. මෙහෙන් උඩට යනවා. අනිත් පැත්තෙන් උඩට යනවා. රසදිය ගන්න මෙහෙ මුඩට යනවා 20 ගාවට. තාම ඉතින් සැහැලු දර්ශක 25 නේ තියෙන කිසිම දෙයක් උන්නේ නැහැ. හරි. ඔයි දන්න ඊළඟ මෙහෙම. දවල් 12යි 30යි වෙලාව. සෝරි 12යි 30 කියන්නේ 2යි 30යි වෙලාව. ඊයේද 2යි 30යි. දැන් උෂ්ණත්වය සෙල්සියස් 28 වෙලා. සෙල්සියස් 28. දැන් මොකද වෙන්නේ? සෙල්සියස් 28 වුණා කියන්නේ තවදුරට මධ්‍යසාර වාෂ්පය ප්‍රසාරණය වෙනවනේ. ඒ ප්‍රසාරණයෙන් ඇතිවන පීඩනයේ රසදිය කඳ මතට පතිර වෙනවනේ. එතකොට මෙහි රික්තයක් තියෙන. මෙහි කිසිම ගැටලුවක් නැහැ. මධ්‍යසාර උෂ්ණත්වය වැඩි වුණා. උෂ්ණත්වය වැඩි වෙනකොට මධ්‍යසාර වාෂ්පය ප්‍රසාරණය වුණා. ප්‍රසාරණය වෙලා ඒ ප්‍රසාරණය වීමෙන් ඇතිවන පීඩනයේ ඇතිවන රසදිය කඳ මතට. එතකොට මෙහෙන් රසදිය කඳ පල්ලට යනවා තව. රසදිය කඳ කීර යනවද? තව පල්ලහැට යනවා 28 ගාවටම අඩු වෙනවා රසදිය කඳ. හරිද 28 ගාවටම අඩු වෙනවා. හරිද රසදිය කඳ 28 ගාවට අඩු වුණා මේ. 25 මෙන්න 28 ගාවටම රසදිය කඳ අඩු වුණා. ඒ මෙහෙන් අඩු වෙනකොට මෙහෙන් ගණනගිනවන්නේ දැන්. හරිද මෙන්න මානක වෙනද? දැන් මෙතන ඉස්සලා තිබ්බ 25. 25 තිබ්බ එක්කෙනා 20 ඉබ්බේ. 25ට ආවා. 25ට ආවම කවුරුත් හම්බුනාද? සහලු දර්ශකය හම්බුනවා. දැන් ඉතින් සහලු දර්ශකය කියන දැන් මචං උපරිම උෂ්ණත්වයේ 25 නෙමෙයි 28. අපි දෙන්නම යන් කියලා 28 ගාවට. අන්න සහලු දර්ශකය උඩට තල්ලු කරමින් රසදිය කඳ ඉහළට යනවා. කී ගාවටද යන්නේ? 28 ගාවට. මේ 28 ගාවට ගියා. මෙන්න සහ දර්ශකය දැන් තියෙන 28 ගාව. හරිද? දැන් ආයි ආයිතන් ආයි මම මේ උෂ්ණත්වය දෙක මකන්න. හවස 3 වෙද්දී සෙල්සියස් 30 වුණා උෂ්ණත්වය. සෙල්සියස් 30. හරිද? කී වුණාද? සෙල්සියස් 30 වුණා. සෙල්සියස් 30. එතකොට වෙන්නේ ආයි මදසාරයේ වාෂ්ප මදසාර වාෂ්පයේ ප්‍රසාරණය වෙනවා. ඒ ප්‍රසාරණය වීම සැහැල්ලු කඳ මත පීඩනයක් වශයෙන් දක්වනවා. එතකොට මේ සෝරි රසදිය කඳ මේ මධ්‍යසාර වාෂ්පයේ ප්‍රසාරණය වුණා. ඒ සෙල්සියස් 30 වුණානේ උෂ්ණත්වයේ පසරි. මධ්‍යසාර වාෂ්පයේ ප්‍රසාරණය වුණා. ඒ ප්‍රසාරණයෙන් එතුන පීඩනය රසදිය කඳ මත පතිතුණා. දැන් රසදිය කඳ මෙහි පල්ලහැට යනවා, මෙහි උඩට එනවා. දැන් 28 එනේ තිබ්බේ. දැන් කී ගාවට යනවද? දැන් යනවා 30 ගාවට. රසදිය කඳ 30 ගාවට යනවා. එහෙනම් සැහැල්ලු දර්ශකය කීර තල්ලු කරනවද? සහලු දර්ශකය 30 ගාවට තල්ලු කරා. මෙන්න සහලු දර්ශකය දැන් තියෙන්නේ 30 ගාව. දැන් ඔන්න මේ 3යිනේ හවස 5යි වෙලාව. පරිසර උෂ්ණත්වය අඩු වුණා සෙල්සියස් ඔයා හිතන්න සෙල්සියස් 5යි වෙලා. පරිසර උෂ්ණත්වය අඩු වුණා සෙල්සියස් 20ට. දැන් කවුරු සංකෝචනය වෙනවද? මධ්‍යසාර වාෂ්පය සංකෝචනය වෙනවා. සංකෝචනය වුණාම කවුරු ඉර නගිනවද? රසදිය කඳ ඒ පැත්තෙන් ඉහළ නගිනවා. රසදිය කඳ ඉහළ නගිනවා. කී දක්වාද? 20 ගාවට එනවා. මෙන් රසදිය කඳ පහළ බහිනවා. කී ගාවටද? 20 ගාවට. 20 ගාවට පහළ බහිනවා. හැබැයි සැහැල්ලු දර්ශකේ අරගෙන දෙන්නේ නෑ. සැහැල්ලු දර්ශකේ තනම තියෙනවා. හැබැයි සැහැල්ලු දර්ශකේ උපරිම උෂ්ණත්වය පෙන්눔 කරපු දැන තියෙන හැබැයි. හැබැයි රසදිය කඳ සෙල්සියස් 20 ගාවට පහළ ගියා. ආ දැන් ඔයාලට පේනවද කතන්දරී? සර්දයක් වෙන්නේ. උෂ්ණත්වය වැඩි වෙනකොට මධ්‍යසාර වාෂ්පය මොන වෙනවද? ප්‍රසාරණය වෙනවා. ඒ ප්‍රසාරණය කවුරු මත පීඩනයක් ඇති කරනවද? රසදිය කඳ මත. එතකොට රසදිය කඳ මෙහෙන් පල්ලහැට යනවා. මෙහෙන් පල්ලහැට යනවා, මෙහෙන් උඩට නගිනවා. ඕකත් එක්ක වෙන්නේ. හැමදෙස්සෙම පාටාංක ගන්නේ මොනාගෙන්ද? සැහැල්ලු දර්ශක දෙකේ යටගෙන. දැන් මම මේක ඊළඟ දවස් උදේ 8යි 30ට ගියාම අවම උෂ්ණත්වය මනේ පැත්තේ තියෙන්නේ සෙල්සියස් අංශක 15. සැලු දර්ශකයේ යට තියෙන සෙල්සියස් අංශක 15 වෙනි. එතකොට අරණි පුතා අවම උෂ්ණත්වය උනේ 15යි. උපරිම උෂ්ණත්වය තියෙන්නේ 30. සැලු දර්ශකයේ තියෙන්නේ 30 ගාව.
අරනේ උපරිම උෂ්ණත්වය උනේ 30යි නේ. ඉතින් මේකට අපි කියනවා මොකද්ද? උපරිම හා අවුෂ්ණත්වමානය කියලා. එතන මතක තියාගන්න හරිද? රවුම් වෙලා තියෙන අවුෂ්ණත්වමානයේ පැත්ත උල් වෙලා තියෙන්නේ උපරිම උෂ්ණත්වමානයේ පැත්ත. අවුෂ්ණත්වමානයේ පැත්තේ ද්‍රවයේ තියෙන මධ්‍යසාර වාෂ්ප උපරිම උෂ්ණත්වමානයේ පැත්තේ තියෙන රික්තයක්. සැල්ලු රසදිය කඳක් තියෙනවා දෙපැත්තරම යම. උදේ පාන්දර ගිහිල්ලා අපි මොකෝ ගන්නේ? සැහැල්ලු දර්ශක දෙක රසදිය කඳ මත ගන්න එක. හරි. මේක රූපයක් ඇඳගන්න. එතකොට ඕක ඇඳ ගන්න ඕනේ. හරිද? අන්තිම පිටුවේ ඇඳ ගන්න පුතා. 12 වෙනි පිටුවේ අවසාන ඉඩ තියෙනවනේ. හරි. මේ දත්තරි ඇඳගන්න. මේ අනිවාර්යෙන් ප්‍රශ්න තැනක් ඕක ඈ. පොඩි ඇඳ ගන්න ටක් ගාලා හොඳට. උඩින්ම මුලින්ම මාර්ගවා දාගන්න උපරිම හා උෂ්ණත්වමානයි කියලා. උපරිම හා උෂ්ණත්වමානයි කියන මාර්ගවා දාගෙන ඇඳ ගන්න ටක් ගාලා. උපරිම හා අවුෂ්ණතමානය ඔක්කොම නම් කරගන්න පුතා. හරි. ලසන ඇඳගෙන ඔක්කොම නම් කරගන්න. මධ්‍යසාර වාෂ්ප, සැහැල්ලු දර්ශක, රසදිය කඳ. හරිද? රික්තකය. 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 එතකොට ඔතනින් දැන් පාටාංග ගන්නේ මොනවෙන්ද? සැහැල්ලු දර්ශකවල දෙකවලින් ඈ. පාටාංග ගන්නේ සැහැල්ලු දර්ශකවල දෙකල වරින්. හරිද? යටින් පොඩි පොයින්ට් එකක් ලියාගන්න මෙහෙම. යටින් පොඩි පොයින්ට් ලියාගන්න මෙහෙම. උපරිම හා උෂ්ණත්වමානී උපරිම හා උෂ්ණත්වමානී පාටාංක ලබා ගනුයේ 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 සැහැල්ලු දර්ශකවල පහළ කෙළවරෙනි සැහැල්ලු දර්ශකවල පහළ කෙළවරණි
සැහැල්ලු දර්ශකවල පහල කෙළවරණි. සැහැල්ලු දර්ශකවල පහල කෙළවරණි. හරිද? ඊළඟ දත්ත ඔක්කොම නම් කරන්නේ. මේ තියෙන මධ්‍ය සාර වාෂ්පයක්, මේ පැත්තේ රික්ත තත්ත්වයක්, අවමුෂ්ණ ප්‍රමාණය, උපරිම උෂ්ණ ප්‍රමාණය. අවමුෂ්ණ ප්‍රමාණය සෙල්සියස් අගයන් සටහන් වෙන්නේ මෙහෙම. උපරිම උෂ්ණ ප්‍රමාණය සෙල්සියස් අගයන් සටහන් වෙන්නේ මෙහෙම. හරි නේද? හරි. ආ මම ඇඳලා ඉවර කරන්න බරුණ කට්ටිය ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ටග් ගා. හරිද? ටග් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. මම බලනවා ඊට පස්සේ මේ ෆිසිකල් ක්ලාස් එකේදී මේ පොත බලනකොට ඔය ඇඳලා ලස්සන නම්ක තියෙනවද කියලා. ඒක හින්දා තාම වෙලාව මදි වුණා නම් ඇඳ ගන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නටක් ගා. හරි. ඒක ස්පොට් වල තියෙන්න පුළුවන්, ස්පොට් වල තිබ්බත් හඳුනා ගන්න පුළුවන් දැන් නේ. හරිද? අරණ එක නම් හොඳටම හඳුනා ගන්න පුළුවන්. ඒක මොකද යූනාලේ හොඳට පේනවනේ. හරිද? යූනාලේ හොඳට පේනවා. අලුත් එකේ යූනාලේ පේන්නේ නැහැ. මේ මෙතනින් ඇහිලා තියෙන මේ කේසින් එකක් වගේ වෙහිලා තියෙන. උඩත් පේන්නේ නැහැ. කේසින් එකකින් වගේ වෙහිලා තියෙන. හරිද? ඒ කියන්නේ අවුමේ කියන හොඳට අර මේ උල් පැත්ත, රවුම් පැත්තත් හොඳට බලා ගන්න පුළුවන්. හරිද? ඒ නිසා මතක තියාගන්න උපරිම හා අවමුෂ්ණ ප්‍රමාණය මේ තියෙන මං කිව්වේ බත්න එක සහැළු දර්ශක දෙක රදිය කඳ මතර කියන බත්න එක. දැන් පණ කියන එහෙම බටන් එකක් නැහැ. ඒතො චුම්බකයක් මගේ තමයි රසදිය කඳ මතර සහැළු දර්ශක දෙක ගේන්නේ. හරිද? හරි. අපි යමු ඊළඟ කාලුණේ මන්න උපකරණය ගැන කතා කරන්න. හරිද? ඊළඟ උපකරණය ගැන කතා කරන්න. ඊළඟ උපකරණය තමයි ආලෝකයේ මැනීම සඳහා භාවිත කරන උපකරණ. මේක නම් අපි තියරි වල කතා කරලා තියෙන්නේ. ආලෝකය කියලා කියන්නේ මොකද්ද පුතා? ආලෝකය අපිට කොහෙන්ද ලැබෙන්නේ? අපි දනවා සූර්යයාගෙන් තමයි ආලෝකය අපිට ලැබෙන්නේ. සූර්යයා විසින් විද්‍යුත් චුම්බක විකිරණ මාලාවක් නිකුත් කරනවා. නේද? සූර්යයා විසින් විද්‍යුත් චුම්බක විකිරණ මාලාවක් නිකුත් කරනවා. ඒ තුල ආරජම්බුල කිරණ තියෙනවා, අදෝරක්ත කිරණ තියෙනවා, විශාලෝක කිරණ තියෙනවා. ඔන්න ඔයගේ කිරණ වලින් සමන්විත හරිද? පාරජම්බුල කිරණ මාලාවක් නිකුත් කරනවා. ඔන්න නිකුත් කරන පාරජම්බුල කිරණ මාලාවෙන් මිනිස් පියවි ඇසර දෘශ්‍ය වෙන පරාසයෙන් අපි ආලෝකය කියන්නේ. ගැන සරලවක දෘශ්‍ය ආලෝක කිරණනේ නැනෝමීටර 400ක් 700ක් අතර නැනෝමීටර අගේ පරාසයක් ගන්නා තරංගායම පරාසයක් ගන්නා දෘශ්‍ය ආලෝක කිරණ වලින් තමයි අපිට ආලෝකය ලැබෙන්නේ. ඉතින් අපිට ආලෝකය අපි තියරි ඔක්කොම කතා කරලා තියෙන ආලෝකය යටතේ අපිට මේ දත්ත දෙකක් මනින්න ඕන කරනවා. ආලෝකයේ ඇති අපි දත්ත දෙකක් ගන්න. එකක් තමයි දිනක් තුල ආලෝකයේ පැවති පැය ගාන මනන්න ඕන කරන අපිට. දිනක් තුල කොච්චර පැය ගානක් ආලෝකයේ ලැබුණාද? උදේ 8 ඉඳන් හවස කී වෙනකම් ඉර පැයුවද? දිනක් තුල ආලෝකයේ පැවති කාල සීමාව මනින්න ඕන කරනවා. එතකොට දිනක් තුල ආලෝකයේ පැවති කාල සීමාව මනින්න අපි භවිතා කරන්නේ සූර්ය මොකද්ද? දීප්තමානය. දිනක් තුල ආලෝකයේ පැවති කාල සීමාව පැය ගණන. ඒක වලින් අපි සූර්ය දීප්තමානය භාවිත කරනවා. ඊළඟ අපිට ඕන කරන තව දත්තයක් ආලෝකයේ තීව්‍රතාවය. නැත්නම් ආලෝකයේ සැර මනින්න. ඒකක කාලයකදී කොච්චර සූර්ය කිරණ ප්‍රමාණයක් ලැබෙනවද කියන එක මන්න අපි කියනවා ආලෝකයේ තීව්‍රතාවය මනින්න ඕනි කියලා. ඒක අපිට සූර්ය විකිරණමානය භාවිත කරනවා. එහෙනම් ආලෝකයේ යටතේ අපිට උපකරණ දෙකක් මනින් කතා කරන්න තියෙනවා. එකක් තමයි ආලෝකයේ ලැබුණ පැය ගණන ගණනය කිරීම සඳහා භාවිත කරන සූර්ය දීප්තමානය කියන උපකරණය. අනිත් එක තමයි ආලෝකයේ සැර ආලෝකයේ තීව්‍රතාවය මනින්න භාවිත කරන සූර්ය විකිරණමානය කියන උපකරණය ගැන. හරිද? හරි. එහෙනම් අපි මෙසහට ආලෝකය අපි මුලින්ම කතා කරන්නේ මොකද? සූර්ය දීප්තමානය ගැන. ආලෝකයේ පැවති පැය ගාන හොයන්න. සාමාන්‍ය සූර්ය දීප්තමානය අපි අපේ කාලුන් නිශ්චල මධ්‍යස්ථානයේ ඉදි කරනකොට පොළොව මට්ටමේ ඉඳන් මීටර 1.5ක් ඉහළින් සිටින විදිහට වේදිකාවක් මත තමයි මේක ස්ථාපිතගත කරන්නේ. පොළොව මට්ටමේ ඉඳන් සෙන්ටිමීටර 1.5ක් උසති වේදිකාවක. සෙන්ටිමීටර 30 ඩිග්‍රී කිරීම 30 වගේ වේදිකාවක් මත. අහන ඔන්න ස්ථාපිතගත කරන විදිහ පිළිම මතක තියාගන්න. කාලුන් නිශ්චල මධ්‍යස්ථානයේ පොළොව මට්ටමේ ඉඳන් මීටර 1.5ක් උසින් ස්ථාපිතගත කරන්නේ වේදිකාවක් මත. සාමාන්‍ය සයිස් එක විදිකාවේ 30 වැඩි කිරීම 30 සයිස් එක. එතකොට මේක අපි සාමාන්‍ය නැගෙනහිර බටහිර දිශානුකූලව තමයි ස්ථාපිතගත කරන්නේ. මොන දිශානුකූලව ස්ථාපිතගත කරන්නේ? නැගෙනහිර බටහිර දිශානුකූලව අපි ස්ථාපිතගත කරනවා කියලා කියනවා. නැගෙනහිර බටහිර දිශානුකූලව. හරිද? හරි. එතකොට මෙයාගේ අපිට කතා කරන්න තියෙන පුතා ඔයාලට පේනවා. හරිද? බලමු මෙයාගෙන් කොහොමද සූර්යාලෝකයේ පැවති කාල සීමාව මනින්නේ කියලා. හරිද? හරි. මෙයා ඔන්න
පොළොව මට්ටමේ ඉඳ 1.5 ඉහළින් තියෙන හරිද සෙන්ටිමීටර 30 වැඩි කිරීම තිය වේදිකාවක් පරේ තියලා තියෙන්නේ. මෙයාගේ තියෙනවා වීදුරු ගෝලයක්, පාරදුෂ්‍ය ගෝලයක්. ආලෝකය හොඳට නාභිගත වෙන හරිද හොඳට විනිවිද ආලෝකය නාභිගත වෙන පාරදුෂ්‍ය ගෝලයක්. අර අපි මැජික් බෝල වගේ කාටුන් වල ලන්නේ හොඳට පාරදුෂ්‍ය හරිද පාරදුෂ්‍ය ගෝලයක් තියෙනවා. පාරදුෂ්‍ය ගෝලය. ඊට පස්සේ ඒ ගෝලය රැඳිලා තියෙන්නේ ආරාරකයක් මගින්. හරිද මොකක් තියෙනවද? ආධාරකයක් තියෙනවා. හරිද මේක අපි තියරියව සම්පූර්ණ කතා රූපකරණයක්. හරිද පාරදුෂ්‍ය ගෝලය තියෙනවා. ඒ වගේ මොකක් තියෙනවද? ආධාරකයක් තියෙනවා. ඒ පාරදුෂ්‍ය ගෝලය මැදි කරගෙන දැන් පාරදුෂ්‍ ගෝලය මේ අත කියලා හිතන්නකෝ. මේ පැත්තෙන් අර මේ නිකන් කොලයක් රඳවන්න පුළුවන් නිකන් දස් ලැබු බෑයක් වගේ එකක් තියෙනවා මේ. ඔය අපි කියන මොනපත් රඳවණේද? සතහන්පත් රඳවණිය. මොනපත් රඳවණේද? සතහන්පත් රඳවණිය. සතහන්පත් රඳවණිය. අර නිකන් බුණේක බාහුව රජු වගේ මේ මොකද්ද ගස් ලැබු බෑය වගේ. හරිද? ඒක තමයි. ඒක තමයි සතහන්පත් රඳවන්නේ. හරිද? ඊට පස්සේ අපිට මේක තියෙනවා උදා මේ ආධාර වේදිකාව. ආධාරකේ සහ සම්පූර්ණ සම්බන්ධ වෙලා තියෙන මේකට අපි කියන මොකද්ද? වේදිකාව. ඊළඟට මේකෙදී මේ සතහන්පත් භාවිත කරනවා ආලෝකයේ පැවති පැය ගන්න මනින්න මේ DNA සතහන්පත්. මේවට අපි කියනවා සංවේදී සතහන්පත් කියලා. හොඳට ආලෝකයේ සංවේදී සතහන්පත්. ටග්ගාල පිලිස්සෙනවා. අපි මෙහෙම කරනනේ දොල්ලෝසුකින් අර වාගේ යාළුවන්ගේ මූණට සූර්යාලෝකය නාභිගත කරන්නේ. මේව අවු වෙන්න දැන් බලලා අපි යාළුවා මූණට සූර්යාලෝකය නාභිගත කරන්නේ. අපි ඕක සමාහලලට ඔයාලා දෙල්ලදී පොඩි කාලේ ඕක නාභිගත කරලා කොළෙම පුච්චනවා. හොඳට අපි සූර්යාලෝකය එකතැනක නාභිකර කරන්න පුළුවන් නම් ඒ සූර්යාලෝකය නාභිගත වෙලා එතන වැටෙන තැන ඔය සියුම් කොළයක් තිබ්බ පුච්ච ගන්න පුළුවන්. හරිද? ඉතින් අන්න ඒ දේ තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. සූර්යාලෝකය නාභිගත කරලා එක තැනකට හරිද සතහන්පත පුළුස්සනවා. අපි කරන්නේ මෙහෙම උදේ 8:30ට යන දැන් දිනක් තුල පැවති ආලෝකයේ ආලෝකයේ පැවති කාල සීමාවනි මනින්න ඕනි. දිනක් තුල කොච්චර පැය ගන්න ආලෝකය ලැබුණාද? උදේම යනවා. උදේම යන්නේ හොඳ සතහන්පතක් අරගෙන. දැන් මේවන පිලිස්සලා තියෙන මේ පාවිච්චි කරපුවා. හරිද උදේ 8:30ට යනවා හොඳ සතහන්පතක් අරගෙන. ඒ අරගෙන යන සතහන්පත හරිද අපේ මේ සතහන්පත රඳවණය තුල රැඳවීම කරනවා. මේ ග්ලෝබ් බෑ වගේ එකේ එහෙම රැඳවීම කරනවා. රැඳවීම කරාම දවල් කාලේ ආලෝකේ පතිත වෙන්න ගත්තාම ඒ පතිත වෙන ආලෝකය මේ පාරදුෂ ගෝලයේ මතර පතිත වෙනවනි. ආලෝක කිරණ. ඒ පතිත වෙන ආලෝක කිරණ මේ පාරදුෂ ගෝලයෙන් සතහන්පත මත නාභිගත කරනවා. එතකොට මේ සතහන්පත මත ඔක්කොම ආලෝක කිරණ නාභිගත වුනහම ඒ සතහන්පත පිලිසෙන්න ගන්නවනි. හරිද උදේ ඉඳන් හරිද මේ පිලිස්සෙන් අරගෙන උදේ ඉඳන් ආලෝකය ලැබෙන පැය ගන්න ඉවර වෙනකම්ම සූර්යාලෝකය නාභිගත වීගෙන යනවා. එතකොට සතහන්පත පිලිස්සීගෙන යනවා. එතකොට අපි ඊළඟ දවසේ ගිහින් සතහන්පත ගත්තාම සතහන්පතේ මෙන්න මේ පිලිස්සුම් වල දිග තියෙන්නේ. වඩපෙන අර හොඳ බලන්න මේ සතහන්පතේ පිලිස්සුම් වල දිග තියෙන්නේ. අන්නේ සතහන්පතේ පිලිස්සුම් වල දිගෙන් අපිට ආලෝකය කොච්චර පැය ගානක් පතිත වෙලා තිබ්බද කියන එක මම ගන්න පුළුවන්. ඉතින් මේ සතහන්පත් වර්ගත් පුතා විවිධ වර්ගයේ සතහන්පත් වෙනවා. කියන්නේ අපි අවුරුද්දේ එක එක කාලයකට ගන්න එක එක සතහන්පත්. ඒ කියන්නේ සමහර කාලවලට අවුරුද්දේ සැර අඩුයිනේ. එතකොට සූර්යාලෝක කිරණ නාභිගත කරත් පිච්චෙන්නේ ඉතාලම හිමින්. ඒ කියත් ටග්ගාල පිච්චේ නෑ. එතකොට ටග්ගාල පිච්චන කොළයක් ගන්න ඕනේ. සමහර කාලවලට අවුවේ සැර වැඩි. එතකොට ටග්ගාල පිච්චන කොළයක් තිබ්බොත් කොළය පිච්චලා යන්න පුළුවන්. ඒක නිසා මේ සතහම්පත් අපි අවුරුදු එක එක කාලෙට එක එක සතහම්පත් ආකාර ගන්නී. හරිද සතහම්පත් වල ඝනත්වය එහෙම වැඩි වෙනවා. ඝනත්වය අඩු සතහම්පත් තියෙනවා. ඒතකොට ඔයාලට ඒ සතහම්පත් වල ඝනත්වයේ ඒ රේන්ජ් ඒව ඕනේ නිකන් මත තියන් මේවට අපි කියනවාද සංවේදී සතහම්පත් කියලා කියනවා. හරිද සංවේදී සතහම්පත්. ඒතකොට මේ සංවේදී සතහම්පත් මතට මේ පාරදුෂ්‍ය ගෝලයේ මගින් සූර්ය කිරණ ආභිගත කරනවා. ඒ නාභිගත කිරීම එක්ක සංවේදී සතහන්පත් පිට දැන් ආලෝකය නැගිනිරම් පිට යනවානේ. එතකොට ඒකත් එක්ක මේ නාභිගත කිරීමත් මෙහෙම යනවා ගන්නට සතහන්පත් වලවණිය හරහා. එතකොට ඒ බාල පැය ගන්නට බාල සතහන්පත පිලිස්සෙනවා. එතකොට මේ පිලිස්සුම් වල දිග බලලා කොච්චර පැය ගානක්
කොච්ච පැයගානක් ආලෝකයේ පතිතුනාද කියන එක බලාගන්න පුළුවන්. හරිද? ඉතින් මේක තමයි සූර්යාලෝකයේ පැයගන්න බලන්න පාවිච්චි කරන සූර්ය දීප්තමානී කියන උපකරණය. මේකේ පුතා මේ හොඳට මේ අපේ විදුරු ගෝලයේ තියෙන්නේ මැජික් ගෝලය. ඒක හොඳට පාරදුෂ්‍යය තියෙනවා. ඔගේ දූවි බැඳුනොත්, ඔගේ මකුරල් බැඳුනොත් හරියට සූර්ය කිරණ අභිගත වෙන්නේ නැහැ. ඒ නිසා ඒක හොඳ පිරිසිදුව තියාගන්න ඕනේ. එතෙන්ට වෙන සූර්යාලෝකයක තමයි හොඳට නාභිගත වීම සිදු වෙන්නේ. හරිද? එහෙනම් මෙයාට අපි කියන්නේ සූර්යාලෝකය පැවති කාල සීමාව මැනීමට භවිතා කරන මොකද උපකරණය? සූර්ය දීප්තමානය. හරිද? හරි. කොටස් ටිකම කරගන්න. මේක අපි තියරි වල කතා කරන උපකරණය. තියරි වල ලස්සන නෝට් දීලා පැහැදිලි කරලා තියෙනවා. පැට්‍රිකල් වලදී මම කතා කරන්න අත්‍යවශ්‍යම නෑ. හැබැයි මම එක පැට්‍රිකල් ටියුබ් එකක් දාලා තියෙනවා. හරිද? බලලා බලන්න ඔයාලා පිටු අංක 5. සූර්ය දීප්තමානය සන්ෂයින් රෙකෝඩ් ආලෝකයේ පැති කාල සීමාව තීරණය කිරීම. ආලෝකයේ කාල සීමාව යනු යම් දිනත්ව දීප්තිමත් සූර්යාලෝකයේ පැවති පැය ගණනයි. දිනත්තුල දීප්තිමත් සූර්යාලෝකයේ පැති පැය ගණනනේ ආලෝකයේ පැති කාල සීමාව කියන්නේ. හර කොටස් ටික නම් කරගන්න. වේදිකාව, පාරදුෂ්‍ය ගෝලය, ආධාරකය, සරහම්පත් රඳවණය, මේ තියෙන සංවේදී සතහම්පත්. හරිද? සාමාන්‍ය මේක ආබාන උපකරණ ස්ථාපිත කිරීම කියන එක දීලා තියෙනවා නෝට් එක. සෙන්ටිමීටර 30 වැඩි කිරීම 30 ප්‍රමාණය සිමෙන්ති වේදිකාවක් මත පොළොව මට්ටමේ සිට 1.5 මීටර ඉහළින් ස්ථාපනය කරන අතර අන්න යටින් ඉරි ගහ ගන්න. වේදිකාවේ සයිස් එක සෙන්ටිමීටර 30 වැඩි කිරීම 30. පොළොව මට්ටමේ ඉඳන් මීටර 1.5ක් ඉහළින් මේ වේදිකාව තියෙන්න ඕනේ. ස්ථාපිත කරන අතර සංවේදී කඩදාසිය නැගෙනහිර හා බටහිර දිශාන දිශාගත කරයි. ආමයාව සාමාන්‍ය දිශානුගත කරන්නේ මේ රන්තර සතහම්පත් රඳවනේ දිශානුගත කරන්නේ නැගිනීර බටහිර දිශාවට. මොකද හොඳට ආලෝකයේ පතිත වෙනවනේ විරු ගෝලයට. ආලෝකයේ ලැබෙන ප්‍රමාණය අනුව මේ සංවේදී කඩදාසි පිලිස්සීමට ලක් වේ. ආලෝකයේ ලැබෙන විදිහ අනුව මේ සංවේදී සතහම්පත මොනවා වෙනවද? පිලිස්සීමට ලක් වෙනවා. හරිද? හරි. ආලෝකයේ පැවති කාල සීමාව මෙන්ම සඳහා භාවිතා කරන සූර්ය දීප්තමානය. සූර්ය දීප්තමානය. හරිද? ටග්ගම් කරගන්න. සූර්ය දීප්තමානය. හරි. නම් කරගෙන බැරුව කට්ටේ ඉන්නා ස්ක්‍රීන්ෂොට් එක ගහගන්න ටග්ගාලා. ස්ක්‍රීන්ෂොට් එක ගහගන්න ටග්ගාලා. හරි. එහෙනම් අපි ඉස්සරහට යම්. ඊළඟ කාලගුණයේ මන්න උපකරණය, ඊළඟ ආලෝකයේ මන්න උපකරණය ගැන කතා කරන්න. ඊළඟ ආලෝකයේ මන්න උපකරණය තමයි සූර්ය විකිරණ මානිය. හරිද? ආලෝකයේ තීව්‍රතාව, නැත්නම් සරලව කිව්වොත් ආලෝකයේ සැර මැනීම සඳහා භාවිත කරන උපකරණය. හරිද? ඒ කියන්නේ ඒකක කාලයකදී ලැබෙන සූර්ය විකිරණ ප්‍රමාණය තමයි මෙයාගෙන් බලන්නේ. මෙයාගෙන කවුද? සූර්ය විකිරණ මානිය කියලා. හරිද? මෙන්න තියෙන උපකරණය. හරිද? මේ අභ්‍යන්තර කොටස් ටික. හරිද? මෙන්න සම්පූර්ණයෙන් බාහිරින් බැලුවොත් උපකරණේ තියෙන විදිය. හරිද? හරි. එහෙනම් බලමු මෙයාගේ කොටස් ටික. හරි, හොඳට බලන්න. මෙයාගේ තියෙන පුතා. හරිද? මෙයාත් අර විදිහටම ස්ථාපිත ගත කරා. මොකද අර විදිහ කියන්නේ? හරිද? ඒ කියන්නේ පොළොව මට්ටමේ ඉඳන් 1.5 මීටර ඉහළින් ස්ථාපිත ගත කරන්නේ. පොළොව මට්ටමේ ඉඳන් 1.5 මීටර ඉහළින් සෙන්ටිමීටර 30 ඩිග්‍රී කිරීම 30 තියෙන වේදිකාවක් මත. හරිද? හරි. මෙයා කොස් ටික බලමු. හරිද? මෙයාගේ තියනවා සුදුහා කළුආලේපිත දිව්‍යලෝහ පටි යුගලක්. මොකක් තියනවද? සුදුහා කළුආලේපිත දිව්‍යලෝහ පටි යුගලක් තියනවා. අන්නේ දිව්‍යලෝහ පටි යුගල මතට හොඳට ආලෝකේ පතිත වෙන්න පුළුවන් විදිහ තමයි උපකරණේ හදලා තියෙන්නේ. ආ, මෙන්න මෙතන තියෙන මොකද්ද? සුදුහා කළු ආලේපිත දිව්ලෝහ පටි යුගල. හද ඒ සුදුහා කළු ආලේපිත දිව්ලෝහ පටි යුගල මතට හොඳට ආලෝකය නාභිගත වෙන විදිහ, ආලෝකය පතිත වෙන විදිහ හදලා තියෙන්නේ. එතකොට ඊළඟට තියෙනවා පුතා, මෙතන තියෙනවා මේ දැන් මේ සුදුහා කළුආලේ පිළ දිව්ලෝපටි යුග මතට වැටෙන ආලෝකයේ තීව්‍රතාවය මත මේ දෙන්න ප්‍රසාරණය වීම සංකෝචනය වීම වෙනවා. දැන් කළු එක්කෙනා හොඳට ආලෝකය අවශෝෂණය කරනවානේ, ඒත් එක්ක තාපය වැඩි වෙලා ප්‍රසාරණය වීම වෙනවා.
සුදුුවක්කන ආලුකේ ලොකුට අවශෝෂණය කරගන්නෑන එතොට යාගහිම ලොකු ප්‍රසාරණය වී වෙන්නේ නෑ. ඉතින් ඔය වෙන ප්‍රසාරණයරීම් සංකෝචයවීම් යාන්ත්‍රික ලීවරයකට ගෙනහිල්ල තියෙනවා වෙනස්වීම. ලිවරයකටද යාන්ත්‍රික ලීවරයකට. ඒ යාන්ත්‍රික ලීවරයේ අවසානයට තියෙන පුතා පෑන් තුඩක්. ඉති මේකට කියෙනවා යාන්ත්‍රික ලීවරය. හරිද යාන්ත්‍රික ලීවරය. ඒ යාන්ත්‍රික ලීවරය අවසානයේ ඒ වෙන වෙනස කොලේ සටහන් කරගන්න පුළුවන් ඉදිම පෑන් තුඩක් පැන්සල් තුඩක් තියෙනවා. පැන්සල් තුඩ. මෙතන වාට පේන සිලින්දරයක් තියෙනවා. ඒ සිලින්දරය හරිද පොරලෝසුවක් මගින් කැරකෙන සිලින්දරයක්. ඉගෙන පැවිසිය පැක් යනකට වටයක් කැරකෙනෝ ඒක. අපින ඔරලෝසුවක් මගින් කැරකෙන සිලින්දරය. ඔරලෝසුවක් දැමෝ කියනකොට තිය මතක් වෙන්න ඕනේ. ඔරලෝසුවක් මගින් කැරකෙන සිලින්ඩරය. ඔරලෝසුවක් මගින් කැල්කෙන සිලින්ඩරය. හරි එකොට ඒ සිලින්දරය වටාද අපි උදේ අටයිතියට නයන්නේ. උදේ අරයිතියට ගිලපුතේ පස්ථාර කඩදාසිය දානෝ. මොකක් දනවාද පස්ථාර කඩදාසියක් අලුත් පස්ථාර කඩදාසිය මේකට දන පුළුවන් පස්ථාර කඩදාසි තියෙනවා. ඒ පස්ථාර කඩදාසියක් මේ සිලින්දරය වටා ඔතනවා. ඔතලා අපි එනවා හරිද අටයිති මේක හොඳට අර කොන්ක්‍රීට් වේදිකාව මත මීටර් 1.5 පහකින් ඉහළ තියලා. එතකොට ආලෝකයේ සැර ආලෝකයේ කිරණ මෙන්නේ සුදුහා කළුආලයේ පිට දූලෝපටි උගල මත වැටෙනවානි. ඒ වැටෙනකොට ඒවෙන් තාපය අවශෝෂණය කරගෙන ඒවෙන් වෙන ප්‍රසාරණය යාන්ත්‍රික ලීවරයෙන් හරිද මේ මේක මේ සතහන් පත රැඳිලි පුතා කැරගෙන මේ පැවිදි අතර අනුව කැරගෙන මේ සිලින්ඩරේ ඒ කැරගෙන සිලින්ඩරේ ඇඳෙනවා පස්තාරයක්. කැරගෙන සිලින්ඩරේ මොකක් ඇඳෙනවද? පස්තාරයක් ඇඳෙනවා. සුදුහා කළුආලයේ පිට දිවුලුහපටි උගල අතර ආලෝකේ පතිත වෙලා ඒ සිදුවන සංකෝචනය හා ප්‍රසරණයේ යාන්ත්‍රික ලීවරයෙන් එනවල් ඇවිල්ලා මේ පැන්සල් තුඩෙන් පස්තාර කොළයේ පස්තාරයක් ඇඳෙනවා. හරිද සිලින්ඩරේ කැරගෙනවනේ. එතකොට පෑගාන්ට අනුව හරිද පස්තාරයක් ඇඳෙනවා. ඔන්නෝය පස්තාර කඩදාසිය අරගෙන තමයි අපි ආලෝකයේ තීව්‍රතාවයේ මනින්නේ. පොඩි ගාණක් තියෙනවා. ඒක මම හදන විදිය කියන්නම්. හරිද? මේක තමයි අපි තියර වලින් කතා කර සූර්ය විකිරණමානය. හරිද? හරි. කොටස් ටික නම් කරගන්න ටක් ගාලා. කොටස් ටික නම් කරගන්න. සුදුහා කළුආලේපිත දිවුලෝහපටි යුග සුදුහා කළුආලේපිත දිවුලෝහපටි යුගල සුදුහා කළුආලේපිත දිවුලෝහපටි යුගල යාන්ත්‍රික ලීවරය යාන්ත්‍රික ලීවරය ඊළඟට පැන්සල ඊළඟට ඔරලෝසුවක් මගින් කැරගෙන සිලින්ඩරය ඔරලෝසුවක් මගින් කැරගෙන සිලින්ඩරය ඔරලෝසුවක් මගින් කැරගෙන සිලින්ඩරය අපි උදේ 8යි දිහරම කෝකන අලුත් පස්තාරකට 16ක් දානවා දාලා උපකරණේ තියෙනවා එතකොට සූර්ය කිරණ ඇවිල්ලා සුදුහා අලුආලයේ පිට දූලෝහපටි උගලම පතිත වුණාම ඒවැය සිදුවන්නා වූ ප්‍රසාර සංකෝචන වින් තියෙනවනේ ඒව යාන්ත්‍රික ලීවරයට එනවා ඒ යාන්ත්‍රික ලීවරේ පැන්සල් තුඩට එනවා එතකොට අර ප්‍රසාරණය වීම සංකෝචන වීම එක පැන්සල් තුඩ තලණය වෙනවා එතකොට මේ ඔරලෝසුව මගින් කැගෙන සිලින්ඩරේ පස්තාර කඩාසිය ගෑවෙන තමයි පැන්සල තියෙන්නේ එතකොට පස්තාර මේ සිලින්ඩරේ කැරකෙනවා පෑ 24 යනකොට ඒ හිමින් කැගෙනවා එතකොට මේ කැරකෙන එක මේකෙන් අර පෑ තුඩින් හරිද පස්තාරයක් ඇඳෙනවා පස්තාර කඩදාසිය. ඒකනම් අපි පෑ 24 කට පස්සේ පස්තාර කඩදාසිය ගත්තහම මෙන්න මෙහෙම ඇඳුණු පස්තාරයක් තියෙනවා. මෙන්න මෙහෙම ඇඳුණු පස්තාරයක්. ඒ පස්තාරය හැදිලා තියෙන ආලෝක තීව්‍රතාවයේ මත. හරිද? හරි. අපි පස්තාරෙන් හරි. ඔක මේ ස්ක්‍රීන්ෂොට් එක ගහගන්නවා. ලියාගෙන බලනවා තාම. හරි. දැන් එමු මේ පස්තාරේ කබන්දරේ කතා කරන්න. හරි හරි මේ දින උපකරණේ මේ මෙන්න ලස්සනට දින උපකරණේ දැන් හොඳට පේනව නේද මේ තින්නේ අර හොඳට ආලෝකයේ පතිතන විදියට සුදුහා කළුආලයේ පිට දිවුලෝහපටි උග මෙතන තියෙන්නේ ලීවර් සිස්ටම් එක මේ ඇතුලෙන් ඇවිල්ලා තියෙන්නේ මේ ලීවර් සිස්ටම් එකේ අවසානයේ පැන්සල් උඩ පෑන් උඩ හරිද
ඒක මේ පස්තර කොලයක් තියෙන මේ ඩ්‍රම් එක. ඩ්‍රම් එක පේන්නේ නැහැ. ඒ ඩ්‍රම් එක ලාවු පස්තර කොලේ තමයි මේ පේන්නේ. ඒකට පැයිසිය අතරන මේක කරගෙන. අර සුදුහා කලවලපේ දිවුල හොටි උගලේ සංකෝචනයේ ප්‍රසාරණේ යාන්ත්‍රික ලීවරේ පස්තර කඩදාසි මත සටහන් වීම වෙනවා. හරිද පුතා? එතකොට මේකෙ වෙන්නේ අසානේ මේ වගේ දේ අහගන්න. දැන් අවසානයේ ඇදෙන පස්තරයේ තියවනේ. ඒ පස්තරයේ ගන්නවා එළියට. පස්තර කොලේ ගන්නවා එළියට. වා හිතන්න මෙන්න පැය 24 ඊට පස්සේ ඇඳුණු පස්තරයේ කියලා. ඔමාකර හොම් පස්තරයක් නිකන් හිතන්නකෝ. මෙන්න මේ පස්තරයේ වර්ගඵල හොයා ගන්න ඕන. ආ මේ කිසිම ජ්‍යාමිතික හැඩගැල්ලක් තියනවද? නෑ. මේ පස්තරයේ වර්ගඵලය හොයා ගන්න. කොහොමද වර්ගඵල හොයාගන්නේ? අපි ඔය බිම්මනුව පාඩමේදී හිම කතා කරන උතා අක්‍රමවත් හැඩතලවල වර්ගඵලය හොයන උපකරණයක් තියෙනවා ප්ලැනිමීරය කියලා. මොන මීටරයද? ප්ලැනිමීරය. ප්ලැනිමීරය. හරිද? ප්ලැනිමීටරය. අන්නේ ප්ලැනිමීටරය කියන උපකරණයේ භාවිතයෙන් මෙන්න මේ පස්තරයේ වර්ගඵලය හොයනවා. එතකොට ප්ලැනිමීටරය කියන උපකරණයේ භාවිතයෙන් පස්තරයේ වර්ගඵලය හොයලා අපේ සූර්ය විකිරණමානයේ සංගුණකය කියලා එකක් තියෙනවා. උපකරණයේ සංගුණකය. ඒ උපකරණයේ සංගුණකය කියන එක අපිට දෙන පුතා නිෂ්පාද ආයතනින්. ඒ මේ අපේ දිවුලෝහ පටි දෙකේ සංඛ්‍යාන්ත ඒව අරගෙන එයා දෙනෝ නිශ්චිතාගයක් උපකරණයේ සංගුණකය කියලා එකක්. එතකොට අපි කරන්නේ අපේ ප්ලැනිමීටරය මගින් පස්තරයේ වර්ගඵලය හොයාගත්තනේ. අන්නේ වර්ගඵලය උපකරණයේ සංගුණකය කියන එකෙන් වැඩි කරනවා. හරිද? පස්තරයේ වර්ගඵලය හොයන ප්ලැනිමීටරින්. එතකොට ප්ලැනිමීටරින් අත්ත පස්තරයේ වර්ගඵලය උපකරණයේ සංගුණකය කියන එකෙන් වැඩි කරලා සූර්යාලෝක තීව්‍රතාවය වර්ග මීටරයට ඔට් වලින් දෙනවා. වර්ග මීටරයට ඔට් වලින් දෙනවා ආලෝක තීව්‍රතාවය. හරිද? හරි. ඉතින් ඕකේ අපි සම්පූර්ණ තියරි ටික කතා කරා. මේක පැට්‍රිකල් වලදී විශේෂයෙන් එන්නේ නැති උපකරණයක්. ඒත් මම පැට්‍රිකල් ටිකටත් දා ආයෙ වලට මතක් කරේ. හරි බලන්න. එන හතරවෙනි පිටුවට පැට්‍රිකල් යුට් එකේ හතරවෙනි පිටුවට ආලෝකයේ විවිධ පරාමිතීන් මැනීම. ආලෝකයේ අණු සූර්යයා විසින් නිකුත් කරන විද්‍යුත් චුම්බක මාලාවෙන් මිනිස් ඇසට දෘශ්‍ය වන පරාසයයි. හරිනේ. සූර්යයා විසින් නිකුත් කරන විද්‍යුත් චුම්බක විකිරණ මාලාවෙන් මිනිස් ඇසට දෘශ්‍ය වන පරාසය තමයි අපි ආලෝකය කියන්නේ. ආලෝකයේ විවිධ පරාමිතීන් මා උපකරණ. එකක් තමයි සූර්ය විකිරණමය, අනිත් එක මොකද? සූර්ය දීප්තමානයි. බං සූර්ය විකිරණමය අපි කොට කියන ෆයිනෝමීටරි කියලා. ආලෝකයේ තීව්‍රතාවයේ අනු ඒකක කාල පරාසයක් තුල ලැබෙන මුළු සූර්ය කිරණ ප්‍රමාණය. හරිනේ. ආලෝකයේ තීව්‍රතාවයේ කියපු පුතා ඒකක කාලයකදී ලැබෙන මුළු සූර්ය කිරණ ප්‍රමාණයනේ. ආලෝකයේ අන්තර්ගත ශක්ති ප්‍රමාණය ලෙස හඳුන්වයි. උපකරණ ස්ථාපනය සෙන්ටිමීටර 30 වැඩි කිරීම තී ප්‍රමාණයේ සිමෙන්තු වේදිකාවක් මත පොළොව මට්ටමේ ඉඳ 1.5 මීටර ඉහළින් ස්ථාපනය කරයි. පොළොව මට්ටමේ ඉඳ 1.5 මීටර ඉහළින් 30 වැඩි කිරීම 30 ප්‍රමාණයේ සිමෙන්ති වේදිකාවක් අත. මෙහි දිවිලෝහ පටියේ ක්‍රියාකාරීත්වය මගින් වර්ග මීටරයට වොට් මගින් ආලෝකයේ තීව්‍රතාවය නිරූපණය වී යහපැතට එන පාඩක ලබා ගැනීම හා ගණනය. පස්තර කඩදාසිය මත සටහන් වූ වර්ගඵලය ප්ලැනිමීටරය මගින් ගණනය කරන්න උපකරණය මතක තියාගන්න. පස්තර කඩදාසිය මත සටහන් වූ වර්ගඵලය ප්ලැනිමීටරය මගින් ගණනය කර උපකරණයට ආවේනික සංගුණකයෙන් ගුණ කිරීමෙන්. මොකද මේ උපකරණයට ආවේනික සංගුණකය කියලා එකක් දෙනවා කියන නිෂ්පාදන ආයතනින්. අන්නේ උපකරණයට ආව සංගුණකයේ ගුණ කිරීමෙන් දිනක් තුල වාර්තාව මුළු සූර්ය කිරණ ප්‍රමාණය ගණනය කරයි. එමගේ පැයගිය පසුගිය පැය 24 තුළු වාර්තාව සූර්ය කිරණ ප්‍රමාණය ලෙස උදේ 8:30 ලබාගෙන වර්ග මීටරේ වොට් යන එකකින් සටහන් කර. ඒ කියන්නේ දැන් මම අද උදේ 8:30 පස්තරයක් අරගෙන ගණ හැදුවොත් ඒකේ සටහන් වෙලා තියෙන කවදා ආලෝක තීව්‍රතාවයද? ඊයේ දවසේ ආලෝක තීව්‍රතාවය. අද දවසේ ආලෝක තීව්‍රතාවය කොච්චරද කියලා බලන්න පුළුවන් හෙට උදේ 8:30 පස්තරේ අරගෙන ප්ලැනිමීටරින් වර්ගඵලය හොයලා උපකරණයේ සංගුණකයෙන් වැඩි කරලා අද දවසේ ආලෝක තීව්‍රතාවය හෙට උදේ 8:30 පස්තරයෙන් බල ගන්න පුළුවන් වෙන්නේ. හරිද? හරි. එහෙනම් දැන් වර්ෂාපනයේ මන්න උපකරණ ගැන කතා කරා. ඊට පස්සේ උෂ්ණත්වයේ මන්න උපකරණ ගැන කතා කරා. ඊට පස්සේ ආලෝකයේ මන උපකරණ ගැන කතා කරා. දැන් අපි තව වැදගත් උපකරණයක් ගැන කතා කරන්න හදන්නේ පරිසරයේ ආර්ද්‍රතාවයේ මනින උපකරණ. පරිසරයේ සාපේක්ෂ ආර්ද්‍රතාවයේ මනින උපකරණ. හරිද? හරි. බලමු පුතා. ඉරිසල අපි සුළං ගැන කතා කරලිමු. හරිද? සුළං ගැන කතා කරන්න. අපිට ගලයන් බාන අපේ කාමීෂ මැදස්ථාන උපකරණ වලට. හරිද? හරි. සුළඟ
සුළඟේ අපිට දත්ත දෙකක් මනින්න අවශ්‍ය වෙනවා. හරිද? එතකොට මේ උපකරණ ටික අපි ගිය සතියේ කතා කරා ගොඩක් ඒවා අපිට තව කතා කරන්න තියෙනවා. හරි, සුළඟේ අපිට දත්ත දෙකක් මනින්න ඕන කරනවා. එකක් මන උපකරණය තමයි මේ තියෙන්නේ. අනික මන උපකරණය තමයි මේ තියෙන්නේ. හරිද? මේක හයිට ගන්න ඕනේ මෙහෙම. හරි, අපිට ඕන කරනවා සුළඟේ දත්ත දෙකක් මනිනවා. එකක් තමයි හමන සුළඟ. හරි, මොන දිශාවේ ඉඳන් මොන දිශාවටද හමන්නේ කියලා අපිට බලන්න ඕන කරනවා. සුළඟ හමාගෙන ඉන්නේ කොහේද, හමාගෙන යන්නේ කොහෙටද? අපි උඩ කියන සුළඟ හමන දිශාව මනින්න ඕනේ කියලා. සුළඟ හමන දිශාවම ඉන්න භාවිතා කරන්න පුතා මෙන්න මේ උපකරණය. මෙයාට අපි කියනවා සුළම් දිශා දර්ශකය කියලා. සුළඟේ දිශාව මන උපකරණය. සුළම් දිශා දර්ශකය. හරිද? මේ විදිහට සිරස් දණ්ඩක් මත ප්‍රධාන දිශා හතර නම් කරලා තියෙනවා. ඊට පස්සේ සිරස් දණ්ඩ මත සමබර, හරිද, ඊ තලයක් සහ ඊ පතකින් යුතු කොටසක් තියෙනවා. මෙන්න මෙයා තමයි සුළඟ හමන දිශාව පෙන්වන්නේ. හැමතිස්සම මේකට අපි කියනවා ඊ හිස. ඊ හිස යොමු වෙන්නේ, හරිද, හුලං හමාගෙන එන පැත්තටද හුලං හමාගෙන යන පැත්තටද? හුලං හමාගෙන යන පැත්තටද එන පැත්තටද? හුලං හමාගෙන යන පැත්තට. හරිද? ඊ හිස ඊ පත හුලං හමාගෙන, සෝරි නේ, ඊ හිස යොමු වෙනවා හුලං හමාගෙන එන පැත්තට. හරිද? ඊ හිස තමයි යොමු වෙන හුලං හමාගෙන එන පැත්තට. ඊ පත යොමු වෙනවා හුලං හමාගෙන යන පැත්තට. හරිද? ඊ හිස කොටද යොමු වෙන්නේ හුලං හමාගෙන එන පැත්තට. හුලං හමාගෙන එන පැත්තට ඊ හිස යොමු වෙනවා. ඊ පත හුලං හමාගෙන යන පැත්තට යොමු වෙනවා. ඉතින් සාමාන්‍ය මෙයාට අපි කියනවා සුළං දිශා දර්ශකය. මෙයාව සාමාන්‍යයෙන් අපි ස්ථාපිත ගත ගන්න පුතා සාමාන්‍ය කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක නම් පොළොව මට්ටමේ නම් මීටර් 10ක් උසින්. ගොඩක් උස. පොළොව මට්ටමේ නම් මීටර් 10ක් උසින්. කෘෂි කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක නම් පොළොව මට්ටමේ නම් මීටර් 2ක් උසින්. අන්න සාමාන්‍ය කාලනිෂ්ඨ මධ්‍යස්ථානයක නම් පොළොව මට්ටමේ නම් මීටර් 10ක් උසින්. කෘෂි කාලනිෂ්ඨ මධ්‍යස්ථානයක නම් පොළොව මට්ටමේ නම් මීටර් 2ක් උසින්. එහෙනම් මෙයාගේ ඊ හිස තියනවා, ඊ පත තියනවා. සුළං හමා ඉර දිශාවට ඊ හිස යොමු වෙනවා. සුළං හමාගෙන යන පැත්තේ ඊ පත තියෙන්නේ. ප්‍රධාන දිශා හතර නම් කරලා තියෙනවා මේ විදිහට. හරි, ඊළඟ උපකරණයක් බලමු. ඊළඟට අපි මේ ක්‍රියාකාරීත්වය මේකට අපි කියනවා සුළඟේ වේගය මනින්න භාවිතා කරන අනිලමානිය. අනිලමානියේ කෝප 3කින් හරි 4කින් හරි තමයි හැදිලා තියෙන්නේ. මේ කෝප හැම එකක්ම එකම දිශාවකට කැරකෙන්නේ. දැන් සුළං ඇවිල්ලා මේ කෝපේ බදනවනේ. සුළං ඇවිල්ලා කෝපේ බදනකොට මේ කෝප කැරගෙන ගන්නවා. ඉදි ඝර්ෂණ මේ සිරස් දණ්ඩ වටා තිරසරණ කෝප ටික කැරගෙන්නේ ඝර්ෂණයකින් තොරව කැරගෙනවා. ඒ කියන්නේ හොඳට සුළං බදුවහම පොඩ බැදුවත් මෙයා කැරගෙනවා. එතකොට මෙයා කැරකෙන්නේ සුළඟේ වේගය සමානුපාතිකවනේ. මොකද සුළං ඇවිල්ලා බැදුවහමනේ මෙයා කැරගෙන්නේ. ඒ කියන්නේ සුළඟේ වේගයට සමානුපාතිකව. හරිද? සුළඟේ වේගයට සමානුපාතිකව. එතකොට අපි කියනවා මේ කෝප්ප කැරගෙන වේගය මැනගත්තොත් ඒක කාගේ වේගය කියලා කියන්න පුළුවන්ද? ඒක සුළඟේ වේගය කියලා කියන්න පුළුවන්. ඉතින් අපි කියන්නේ මේ කෝප්ප කැරගෙන වේගය මනිනවා. කෝප්ප කැරගෙන සුළං බැදීම මතනේ. ඉතින් කෝප්ප කැරගෙන වේගය සමානුපාතිකයි සුළඟේ වේගය කියලා අපි ඉදිරිපත් කරනවා. එහෙනම් උපකරණ දෙක බලා ගන්න මම ක්‍රියාකාරීත්වයෙන් තව පැහැදිලි කරනම්. හද මෙයාට අපි කියනවා කවුද අනිලමානිය. කෝප 3කින් හෝ 4කින් සැදුම්ලා උපකරණයක් සිරස් දණ්ඩක් මත තිරසට කැරගෙන කොප්ප 3ක් හරි 7ක් හරි තියෙන්නේ. සිරස් දණ්ඩක් මත තිරසට කැරගෙන කොප්ප 3ක් හරි 7ක් හරි තියෙන්නේ. හරිද? මේ කෝප්ප හැම එකක්ම කැරගෙන එකම පැත්ත. එක කෝප්පයක් එක පැත්තකට අනිත් කෝප්පය අනිත් පැත්තට එහෙමයි. කෝප්ප ඔකම කැරගෙන එකම පැත්තකට. හරිද? මෙයත් සාමාන්‍යයෙන් පොළොව මට්ටමේ ඉඳන් සාමාන්‍ය කාර්නිෂ්ණ මධ්‍යස්ථානයක නම් මීටර් 10ක් උසින් කෘෂි කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක නම් මීටර් 2ක් උසින් ස්ථාපිත ගත කරනවා. සාමාන්‍ය එකන කොච්චර උසින්ද? මීටර් 10ක් උසින්. කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක නම් මීටර් 2ක් උසින් ස්ථාපිත ගත කරනවා. හරි හරි. අපි යමු පුතා අග්ගාලා. හරි. මේ තියෙන්නේ අනිලමානිය. මම ඔයාලට පෙන්වුවේ අනිලමානිය. හරිද? එතකොට කෝප කීයකින් සැදුමක් කිව්වද? කෝප 3කින් හරි 4කින් හරි සැදුලා නේ. මේකේ කෝප 3යි තියෙන්නේ. මේකේ කෝප 7ක් තියෙනවා.
එදොර අපි කියනවා සිරස් දණ්ඩක තිරස් ලෙස කැරකෙන හරි නෙමෙයි සිරස් දණ්ඩක තිරසද කැරකෙන හරි කෝප 3කින් හරි 4කින් හැදුණු සඳුල්ලත් වෙන උපකරණයක් කෝප කැරකෙන්නේ කවුරු ඇවිල්ලා බැදුවාමද සුලං ඇවිල්ලා බැදුවාම එතකොට කෝප කැරකෙන වේගය සමානයි කාගේ වේගයද සුලංගේ වේගය හරි කෝප කැරකෙන සුලං බැදුවාමනේ හැම කෝපයක්ම එකම දිශාවට කැරකෙන්නේ එතන කෝප කැරකෙන වේගය හෙව්වොත් ඒක අපිට කියන්න පුළුවන් සුලගේ වේගය කියලා. හරිද? එතකොට ඒකම අනින්න විශේෂ මෙතන මීටරයක් තියෙනවා. අනේ මීටරෙන් හරිද අපිට සුලගේ වේගය පැයට කිලෝමීටර කීයද කියලා මැනගන්න පුළුවන්. මොකද ඒකටය පැයට කිලෝමීටර කීයද කියලා සුලගේ වේගය මනින්න පුළුවන්. හරිද? එතකොට මේක පුතා මං කියුවා මේ සාමාන්‍ය කාන්විෂන් මධ්‍යස්ථානයක නම් පොළොව මට්ටමේ නම් මීර 10ක් උසින් කුෂිකාගුණික මධ්‍යස්ථානයක නම් පොළොව මට්ටමින් මීටර 2ක් උසින් ස්ථාපිත ගත කරන්නේ. ඒකකෙ මොකද්ද? පැයට කිලෝමීටර පැයට කිලෝමීටර වලින් තමයි සුලගේ වේගය මනින්. හරිද? හරි. බලන්න පැට්‍රල් ටියුට් එකේ නෝට් එක පිටු අංක 9 sorry 8 වායු ගෝලයේ සුලඟ මැනීම වායු ගෝලයේ වායු පීඩනයේ වැඩි ස්ථානයක සිට වායු ගෝලයේ වායු පීඩන අඩු ස්ථානයකට වාතයේ ගමන් කිරීම. සුළඟ කියන්නේ මොකද්ද? වායු ගෝලයේ වායු පීඩනයේ වැඩි තැනක ඉඳන් වායු ගෝලයේ වායු පීඩනයේ අඩු තැනකට වාතයේ ගමන් කිරීම අපි කියන සුළඟ හැමීම කියලා. හරිද? වායු ගෝලයේ වායු පීඩනයේ වැඩි තැනක ඉඳන් වායු ගෝලයේ වායු පීඩනයේ අඩු තැනකට වාත ධාරා ගමන් කිරීම අපි කියන සුළඟ හැමීම කියලා. සුළඟ පිළිබඳ පරාමිති මනුල් ලැබී සුළඟ පිළිබඳ පරාමිති මා උපකරණ අනිලමානය සුළං දිශා දර්ශකය මේ තියෙන අනිලමානය හරි එහා පැත්තේ අනිලමානය මේක ඇනිමෝමීටර කියලා කියනවා උපකරණයේ ඉහළින් ඇති සැහැළු කෝප්ප සුළං ලැබීමේදී කැකවෙන අතර සුළඟේ වේගය අනුව කෝප්ප කැරකෙන වේගයද වෙනස් වී සුළඟේ වේගය අනුව මොන වේගය වෙනස් වෙනවද කෝප්ප කැරකෙන වේගයද වෙනස් වී හරිද එම කැරකෙන වේගය කෝප්ප වල සම්බන්ධ කරති වේගය සතහන් වන මීටරයෙන් සතහන් වී මේ මීටරයෙන් සතහන් වෙනවා ඒකකේ මොකද්ද පැයට කිලෝමීටර වලින් අවශ්‍ය උපකරණ අනුලමාන උපකරණ කාන්විෂන් මධ්‍යස්ථාන නියමිත උසින් සවි කිරීම ක්‍රියාත්මක වන්නේද සුළඟේ වේගය අනුව පැය හරිද පැයට කිලෝමීටර වලින් ආසන්න දශමස්ථාන දෙකකට ලබා ගන්නවා කියලා කියනවා පැයට කිලෝමීටර වලින් ආසන්න දශමස්ථාන කීයකටද දෙකකට ලබා ගන්නවා හරිද හරි ඒතර ස්ථාපිත ගත කරන විදිහ මතක තියාගන්න සාමාන්‍ය කවුන්ෂන මැදයන් පොළො මට්ටම ඉඳන් මීටර 10ක් උසින් කුෂිකාලන මැදස්ථානයක නම් පොළො මට්ටම ඉඳන් මීටර 2ක් උසින් ඊළඟට සුලම් දිශා දර්ශකය සුලම් දිශා දර්ශකයේ පුතා සිරස් දණ්ඩක් තුල තිරසට කැරකෙන ඊ තලය සහ ඊසත් තියෙනුනේ මෙන්න මේක සිරස් දණ්ඩක් තුල මෙයා තිරසට කැරගෙනවා ඝර්ෂණයකින් තොරව. එතකොට හුලං හමාගෙන ඉන පැත්තට හැමතිස්සම වරු හැමෙනවද? ඊ හිස යොමු වෙන්නේ හුලං හමාගෙන ඉන පැත්තට. හුලං මාගෙන යන පැත්තේ ඊ පත යොමු වෙලා තියෙනවා. හරි. එතකොට ප්‍රධාන දිශා හතර නම් කරලා තියෙනවනේ. ඒ ප්‍රධාන දිශා හතර අනුව සුළඟ මොන ඉඳන් මොන පැත්තටද? උතුරේ ඉඳන් දකුණටද? හරිද? ඒ විදිහට ප්‍රධාන දිශා හතරට අනුව ඊ හිස යොමු වෙලා තියෙන පැත්තත් එක්ක සුළඟේ දිශාව ඉදිරිපත් කරන්න පුළුවන් යාගින්. මෙයත් අපි ස්ථාපිත ගත කරන්නේ පොළොව මට්ටමේ ඉඳන් සාමාන්‍ය කවුන්ෂන මධ්‍යස්ථානයක නම් මීර 10ක් උසින් කෘෂි කාලගුණ නිවේෂණ මධ්‍යස්ථානයක නම් පොළොව මට්ටම ඉඳන් මීර 2ක් උසින් කෘෂි කාලනිෂ මධ්‍යස්ථාන පොළොව මට්ටම ඉඳන් කොච්චර උසින්ද මීර 2ක් උසින් හරිද ඕකට අපි කියනවා සුළඟේ දිශාව මනින සුළං දිශා දර්ශකය කියලා හරි බලන්න පැට්‍රික ටියුට් එකේ 10 වෙනි පිටුව කාවුනිෂර මධ්‍යස්ථානයක නම් මීර 10ක් උසින්ද කෘෂි කාලන මධ්‍යස්ථාන මීර 2කින් උසින් ස්ථාපිත ගත කරයි පාඩංග ලබා ගැනීම දර්ශකයේ ඊ හිස සැමිටම සුලං හමා එන දිශාවට යොමු වේ. ඊ හිස හුලං හමා එන දිශාවට යොමු වේ. යනුව ඊසාන දිසර හම සුලඟකදී ඊස නිර්දිගට යොමු පවතී. පුරා බලන්නෝ. ඊසාන දිශාවට හමන සුලඟක් කියලානේ කියන්නේ. ඊසාන දිශාව. ඒ කියන්නේ ඊ පතරම ඊසාන දිශාවේ තියෙන්නේ. ඒතර ඊසාන දිශාවේ ප්‍රතිවිරුද්ධ පැත්ත මොකද්ද? නිරිතනේ. එන ඊ හිස කොහෙද යොමු වෙන්නේ? නිරිතට. හරිද හරි. එහමඩ උත්තරේ කියන බං මෙහෙම. මං කියනවා ඔන්න චැට් එකට දාන්න බලන්න උතුරු දිශාවට හමාගෙන යන සුළඟකදී ඊ හිස යොමු වෙන්නේ ඩකලාන බලන්න උතුරු දිශාවට හමාගෙන යන සුළඟකදී උතුරු දිශාවට හමාගෙන යන්නේ උතුරු දිශාවට හමාගෙන යන සුළඟකදී ඊ හිස යොමු වන්නේ කොහෙද දකුණු දිශාවට ඇයි දකුණෙන් හමාගෙන ඉන්නේ දකුණෙන් හමාගෙන ඉන්නේ
හරිද එහෙනම් මේකට උත්තරේ දාන්න බලන්න නැගෙනහිර සිට හමන සුළඟකදී ඊසෙමු වෙන්නේ නැගෙනහිර සිට හමන සුළඟකදී ඊසෙමු වෙන්නේ ඉතින් නැගෙනහිර ඉඳන් හමනවා නම් ඊසෙමු වෙන්නේ කොහෙටද නැගෙනහිරට හරිද ඊසෙමු වෙන්නේ නැගෙනහිරට හරිද හරි එහෙනම් ඕකට අපි කියන මොකද්ද සුළං දිශා දර්ශකය කියලා හරිද සුළඟේ දිශාව මනින්න භාවිතා කරන උපකරණය සුළං දිශා දර්ශකය හරි එහෙනම් අද අපි සාකච්ඡා කරා උපකරණ උෂ්ණත්වය මන් උපකරණ ගැන කතා කරා ආලෝකයේ මන් උපකරණ ගැන කතා කරා ඊළඟට සුළඟ මන් උපකරණ ගැන කතා කරා මොන උපකරණද සුළඟ මන් උපකරණ හරිද හරි මම දැන් උපුසේ ක්ලාස් එකකුත් තියෙනවා අර 9ට ඊළඟ අපිට කතා කරන්න තියෙන ආර්ධතාවයේ මන් උපකරණ ආර්ථාවයේ මන් උපකරණ සහ වායුගුලියේ පීඩනයේ මන් උපකරණ කියන උපකරණ කාණ්ඩ දෙකක් තියෙනවා තව කතා කරන්න හරිද අපි එතකොට අපි තව උපකරණ තුනක් තියෙනවා සාකච්ඡා කරන්න ආර්ධතාවයේ මන් උපකරණය වායුගෝලීය පීඩන මන් උපකරණ ඒ වගේම අනිලමානීය ඔය ටික ගැන කතා කරන්න තියෙනවා සහ පොඩි පොඩි ගණන් ටිකක් තියෙනවා හදන්න ඒක නිසා අපි ආයි මෙතනින් තව එක ක්ලාස් එක දිගුවක් ගමු මොකද නැත්තම් අද සාකච්ඡා කළ අවසන් කරන්න අමාරු වෙනවා ඒ නිසා අපි අඟහරුවාදා රෑ වගේ ක්ලාස් එකක් කරලා ඉවර කරමු අඟහරුවාදා වගේ ක්ලාස් එකක් කරලා ඉවර කරමු හරිද පළවෙනි පරිමේ පැට්‍රිකල් ටික හරිද එහෙනම් දැන්ට කරපු කොලස් ටික හැදිලි නේද හැමෝම වර්ෂාමාන ගැන කතා කරා වර්ෂපතනයේ මන් උපකරණ ගැන උෂ්ණත්වයේ මන් උපකරණ ගැන ආලෝකයේ මන් උපකරණ ගැන සුළඟ මන් උපකරණ ගැන ඔතනින් ගොඩක්ම පැට්‍රිකල් වලදී වැදගත් වෙන්නේ වර්ෂාපතනයේ මන් උපකරණ ගැන තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ උෂ්ණත්ව මන් උපකරණත් වැදගත් වෙනවා මේ සුළඟ මන් උපකරණ මේ වගේ ස්පොට් ටෙස්ට් වල කියන ඒවා තමයි හරිද හරි එහෙනම් එතකොට 25 ළමයිට ලබන සතියේ බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා පැට්‍රිකල් ක්ලාස් එක තියෙනවා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා හරි පැට්‍රිකල් ක්ලාස් එක තියෙනවා ඒ නගරවල ඒවා සම්බන්ධව ඔයාලට දැනුවත් කරයි ගෲප් හරහා සහ ඒ වාලා ඉන්න ටයිම් එහෙම මැසේජ් හරහා දැනුවත් කරයි හෙට පන්ති වල දැනුවත් කරනවා නුවර සහ කුරුණෑගල ළමයිට ඒ වගේම හෙට අලුත් පාඩම පටන් ගන්නවා ජලයේ ගුණාත්මක භාවයේ පාඩම නුවර සහ කුරුණෑගල ළමයිට ඔන්ලයින් ළමයිට බ්‍රහස්පති දවසේ පටන් ගන්නවා මේ පාඩම 24 ළමයිටත් ඒ විදිහට පාඩම් ටික ඉස්සරහට යනවා. ඉතින් පැට්‍රිකල් ටිකත් හරියටම ගොඩ දාගන්න දැන් අද මේ ක්ලාස් එකේ රෙකෝඩින් එක තව පැයක් වගේ ඔයාලට බලන්න පුළුවන්. එතනින් පස්සේ අයින් කරනවා. ඒක නිසා ලයිව් ක්ලාස් වල අනිවාර්යෙන් පැට්‍රිකල් එකේ ලයිව් එකට සම්බන්ධ වෙන්න ඕනේ. මොකද ඊළඟ පසපාඩම මේ පැට්‍රිකල් පටන් ගත්තාම ඒක අකණ්ඩව ලස්සනට ලයිව් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕනේ හැමෝම. හරිද? හරි. එහෙනම් අදට අපි පන්තිය මෙතනින් අවසන් කරමු. ආයි අඟහරුවාදා දවසේ රෑ 7ට තියා පැත්තියකින් සියලුම දේවල් සාකච්ඡා කරලා ඉවර කරන්න හමු වෙන බලාපොරොත්තු වෙයි. හරිද? එහෙනම් ලස්සන වෙට්ටික් ගන්න මහන්සිය රෙඩි කරන්න හොඳ ප්‍රතිඵලයකට යන හැමෝම හොරි උත්සාහ කරන්න ඕනේ. හරි. එහෙනම් ඔයාලා හැමෝටම පුතා ආයුබෝවන්. ඒ වගේම සුබ රාත්‍රියක්.